www.radioranmaka.lk Sri Lanka ape hada හොසේ නාදරේ කරන රංගන ශිල්පී. ඉතින් පරිස්තර අවශ්‍ය නැහැ මොකද මේ ඔබ ආසාවෙන් ඉන්නේ මම කතා කරන අහන්නුත් නෙවෙයි ඔහු කතා කරන අහන්න. ඒකින් මම වැඩි වෙලාවක් ගන්න නැතුව ඔහුව අපේක්ෂා. ඉතින් විශ්ව පුරිකාර අද දවසේ රේඩියෝ රන්ලංකා ඔබ වෙනුවෙන් මා සදාන වෙනුවෙන් උදේ වත්තා කාලයේ බොහොම අධිකාරී කාර්ය බහුල තත්ත්වයක තියෙද්දි මේ මම බලෙන් වගේ ගෙන්නගත්තේ. ඉතින් අපි වෙනුවෙන් මේ කැප කරලා අපිට කලින් ස්තුති කරලා ආදරෙන් පිළිගන්න අයබෝනයි. ඉතින් මුලින්ම අපි මේ අතරම ගොඩක් දේවල් කියනවා. ඉතින් මුලින්ම රසික රසිකාවෝ කැමති ඔබගේ කලා ජීවිතයේ අලුත්ම තොරතුරු පිළිබඳ දැනගන්න. කලා ජීවිතයේ අලුත්ම තොරතුරු කිව්වොත් මේ දවස්වල ස්වාධීන රූපවාහිනී සේවය යනවා සඳවිමනේ කියලා ටෙලිනාට්‍යයක් ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ අධ්‍යක්ෂණයක්ය. ඉතින් ඒ ටෙලිනාට්‍ය වැඩකටයුතු මේ දවස්වල කරගෙන යනවා. හෙටින් ටෙලිනාට්‍ය වැඩකටයුතු අවසන් කරනවා මේ දවස් කායක දිගටම රූගත කිරීම කරා. ඉතින් හෙටින් ඒ වැඩකටයුතු අවසන් කරනවා. එතකොට ටෙලිනාට්‍ය 65 කොටස් 65 ටෙලිනාට්‍යයක්. ඊට අමතරව චිත්‍රපටයක වැඩකටයුතු වගේක් තියෙනවා එරංග සේනාරත්න මහත්මයාගේ. ඉතින් ඒ චිත්‍රපටයේ වැඩකටයුතු පහුගිය දවස් ටික ඉවර කරා. අලුත් වැඩ වගේකට ආරාධනා ලැබිලා තියෙනවා, වැඩ දෙයකට කතා කරලා තියෙනවා. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්නවා බලලා කරලා නූරුගත ගිරි ආරම්භ කරන්න. දැන් ඉතින් මේ වෙනකොට සිනමාවේ ටිකක් හොඳ යුගයක් කියලා ගොඩක් දෙනෙක් කියන මොකද දැන් ටිකක් වැඩිපුර චිත්‍රපට නිර්මාණ වෙනවා කියලා. ඉතින් ඇත්තටම උචිතිරේ අතිශය ජනප්‍රිය උපවණියයි සිනමාවට අවශ්‍යයි අපි ඉතින් කියන දේ. ඉතින් මේ සිනමාවට දැන් වැඩි නිබරුවක් දක්වන්නටද ඉදිරියේදී බලාපොරොත්තු කුංචිතරේට වඩා මම කුඩා කාලයේ සිටම කැමති සිනමාවට. මොකද සිනමාවේ රංගන ශිල්පියෙක් වෙන්න තියෙනවා නම් ඒක තමයි මහත් වූ පිනක් ඒක. ඉතින් රංගන ශිල්පියෙක් ලැබුණා. ඉතින් ඒක මට නෙමෙයි අද අපිත් එක්ක ඉන්න සියලුම සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන්ට තියෙන ආසාවක් සහ ආදරයක්. ඉතින් මම හිතනවා ඒ වගේ අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. ඉතින් හැබැයි එහෙමයි කියලා ටෙලිනාටිස් මේවා කරලා මෙහෙම ටෙලිනාටි කරලා හරියන්නේ මෙහෙම එකක් නැහැ. මොකද මට ප්‍රේක්ෂකයන් අතරට ගියේ ටෙලිනාට්‍ය හරහා. පබුලු ටෙලිනාට්‍යයෙන් ශාන්ත සොයිස මහත්මය අධ්‍යක්ෂණය කරපු මහේස්ත්‍ර අසරමත් මාර්ජ් මහතා ත්‍රිපිටක බදලියපු වසන්ත මහත්මයාගේ නිෂ්පාදනයක් කරපු. ඉතින් ඒ නිසා මම කවදාවත් ඒකෝල මං ගිහිල්ලා තියෙන්නේ මෙගා ටෙලිනාට්‍ය කොටස් 250ක මෙගා ටෙලිනාට්‍යයක් ටෙලිනාට්‍ය කරා තමයි මං රටේ මිනිස්සු ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කීරවත් සිනමාවට මට යන්න අවස්ථාවක් ලැබිලා දිගටම ඒ ගියායි කියලා මම ටෙලිනාට්‍ය ශිල්පියෙක් පැත්තකට කරන්නේ නැහැ. මොකද මං කවදාවත් ඒකට කැමති නැහැ එහෙම කරන්න. මොකද සිනමා හල් වලට එන්න හැමෝටම බෑ. හැබැයි ටෙලිවිෂන් එකෙන් බලන්න ගොඩක් අයට පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම ප්‍රශ්න අද තියෙනවා මිනිසුන්ගේ. ඉතින් මම ඒ හින්දා අනිවාර්යෙන්ම ටෙලිනාට්‍යක වැඩකටයුතු කරනවා. මොකද ඒක මං හිතනවා මිනිස්සු අතරට යන්න මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතරට යන්න හොඳ අවස්ථාවක් කියලා. අද වෙනකොට ඔය නිර්මාණ පොලිම කියන එකදී චිත්‍රපට පොලිම් තියෙනවා ටෙලිනාට්‍ය පොලිම් තියෙනවා.
ඉතින් දැන් ඔබ කරපු ටෙලිනාට්‍ය ඔබ විසින් රංගනයෙන් දායක වෙච්ච ටෙලිනාට්‍ය රාමිකාශේ නියමිත ටෙලිනාට්‍ය තියෙනවද? ටෙලිනාට්‍ය මම දැනුවත්ව තියෙනවා කයි දෙකයි හතරක් වගේ මට මට මර කුණුත් කියන්න. ඉතින් මේ එතුමා අභහ ප්‍රාතුුණ. ඉතින් ඒ නිසා මහිත නටලට එනෙකුත් නෑ පවිස්සර එලියට. ඉතින් මේ ඒවගේ තියනවා කරපි වන්න තියනවා සහප කොලිමේ තියනවා සමහර වෙන්න ඇතිව තියනවා. ඉතින් මම මන්දන් මට මත ගැටරකව සමහරටය කියෙන හොඳරම ශුවර එන්න කියන ඒවා ගැන දාගන්න වෙන්න. ඒ නිර්මාණය ප්‍රශ්නයක් නෙමෙයි හොඳටම නිර්මාණ ඉතින් මනුසේකය පස්සෙන් ගීලෙ බවන මතල දාන දි ගැන. මට සමහර අධ්‍යක්ෂකරති කාලිත්තක වයිසට අර පස ගලන මහන්සන්න තමාන් එක හරි පව් ඉතිං සමහරු නිෂ්පාදකුරු අතරලදාම ඊල්ලගෙක ඕන්න ඔන්න කතරලදාන්න අයන ජීවිත ටෙල්නාටයක් කරන්න චිත්‍රපටයක් කරන්න කියන ඇත්ත වශයෙන් හෙම කට්ටිය ඉන්න. ඉතිං ඒකට වන්නගැ එහෙම නොවී ඒකුලන්ට තවස්ථාවත් දෙන්න පුළුවන්න හරි වටිනෝ මොක දෙහෙම පැත්තකට වෙන්නෙත් හොඳ නිර්මාණ කරුවන් කරපු අය හොඳ නිර්මාණ එහම විසිවෙල යන්නේ එකන් මම කියනේ මගේ නිර්මාණ පහකාය කතක් කටක් ගැන නෙමේ එහෙම පුදුව ගත්තම ගොඩක් දැන් කූම්ියෝ ටෙල් නාටය වලන්න කුම්ිය ටෙල් නාටය ති එහ ම දැනුවතා කර පොඩක් හෙම තිබිල ඇබැයි ඇබැයි කුම්ිය ටෙල් නාටය මුළු ලංකාවනමේ ලෝකෙම ශ්‍රී ලංකික අතර ජනප්‍රියම ටෙල් නාටි බවට පත්තු එක හිතා ගන්න වැරවිදර ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්තරික ටෙල් නාට්‍යත් ඒ රංගන ශිල්පිය දිගේ නිසා මේ ඒ වගේ අප හැම දේ මර ඔවගේ මතා මංගර කියන තර මනුස්සයකුට මෙයාට බෑමයාට බැමියාව පන්තින් එලිට දන්න කියලා පොඩ්ලැමේ කුඩා කාල ඉරිට දම දැම්මට කවද දසක හිතන්න වන මෙරමය මොනවගේ කෙනෙක් වෙයිද කියන එක මොද මාබ එහෙම කොංකොර බවස්ථාල් තියනවා ඒවා අවස්ථාවලදී ජීවිතයට හිතුවෙන හිතන්න එන ගුරුවරෙක් හැබැයිතින් ඒ ගුරුවරැන්ගේ කටින්ම කියවිලත් තියෙනවා අපි කදත් තිතුන පුතවා මේවා ගතනකට ඒ කියර කියන ති ඒක මම ඉන්න තරගන්න අද මම මේ මහාලොකු පොරක් නෙවේ කියලා මම කියන්න ඒත් අපි හිතන්න ඕනේ තවගෙනකුට ඇංගිල දෙක් කරන්න කලින් එයා ගැවද කියලා හන්න කලින් ඒම හන් හොඳ නෑ මොකොද එයාට කවදරි දවසක මේ කියන කෙනට වඩා හිල්ට යන්න පුළන්ය අපි ඒගෙන හිතන්න ඕන පමස ඇංගිල දෙක් කරන්න කලින් වෙනසක් කරන්න ඒක හොඳ පැත්තරත් වෙන්න පුළුවන් නරක පැත්තරත් චිත්‍රපටියක මේ කොතරම් චිත්‍ර ප්‍රණාලිය කොයිතරම් කාර්ය බහුලුනත් ටෙලිනාට්‍යයක් සඳහා මූලාරම්භය කියන එක අමතක කරන්න ඒක ඇත්තම ඉතාමත් සිදුනාය විශේෂයෙන් අද වෙනකොට මේ විජා ටෙලිනාට්‍ය වලට විවිධ කටගාවන් තියෙන සමහර සම්බන්ධ කියනවා සමහර බනි සමහර දිගට හදහට බනි ඉතින් මේ පොදුවේ ගත්තම මම අහන්නේ ඔබ රංගනයෙන් දායක වෙච්ච නිර්මාණ පමණක් නෙවෙයි විජා ටෙලිනාට්‍ය කලාව මෙකා ටෙල් නාට්‍යවල දකින මම කියන ගොඩක් අය ඇත්ත කියන්න පැ කෙලින් කතාගන්න පේ මෙකා ටෙල් නාට්‍ය සමාර්ධයව සමාරය කරනවා ඇත්තරම් බලන්න අමාරු ඒගැන්නේ ඒ ටෙල් නාට්‍ය බලන්න අමාරු වෙලා තියෙන්නේ මුලදි හොඳර කරලා පස්සේ අතාරලා දාලා තියෙන්නේ සල්ලි හම්බ කරන හම්බ කිරීමේකෙන්ම මේ වැඩේ කරගෙන යනවා. ඉතින් එහෙම වෙන්න හොඳ නෑ නිර්මාණයකට එහෙම කරන්න හොඳ නෑ. ඒකෙන් රංගන ශිල්පියත් අධ්‍යක්ෂකවරයාත් තිරපිට පිටපත් රචකයාත් සියලු දෙනාම ඒකෙන් ලැජ්ජාවට පත් වෙන්නේ. ඒ නිසා මම කියන්නේ ටෙල්නා මෙගා ටෙල් නාට්‍ය වලට දෙන්න ඕනේ සීමාවක්. මොකද ඒක මම හොඳටම දැක්කේ අර ස්වාධීන රූපවාහිනී සේවයේ එක්තරා කාලෙක ගියා
කොටස් දෙසිය පනහි මටල් නාටේ දෙන්න අනි බර කොටස් දෙසි පනහෙන් මොන කවරු මොන ජැක්කක ගහලොත් යන්න බැයිසරහට අනි වාර දෙසි පන නවත්තන්න ඕන. එතකොට හරිම ලස්සනයි හැම ගිය හැම කතාවක් බැලුවයි හැම කතාවම ලස්සන අනිවාරෙන් දෙසි පනාවෙද්දි එන්ඩකට ලෑස් තියෙනවා ලස්සන් ඩිවර කරනවාම. ඉතින් සමහර වෙලාරදිෙන ඉතින් රංගනි ශිල්පියාට හෝ ශිල්පිනට බැකුත් මරලදාම කතාද ඒ හරි වැරදි. ඒ අද 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 ඒක අපි හැපි හිතනවා හෙම නෑ කියලා සමහටලාට මේ දවසත්යක් දක්කරත්තං ප්‍රේක්ෂක හනෝ ආ මරලද මද ඇත අරයව්වද මේයව්වද කියර ඉතින් මම හරිම අකමති දෙයක් ඉගෙන එහෙම කැබෙන්න්න හොඳ නෑ ඉගැන කා යන්නන පුළන් උපරිමදය ගිහිල්ල මිලාත් දෙන්න ඇැයි මෙගාටෙල්නාටවලට මම කියන්න එකමදේ මොකද අද ප්‍රේක්ෂකයකුට ටෙල්නාට්‍යයක් කරලයි ටෙල්නාටිය වදින්න කොටස් තිස් පහකට හතලියකට හා යනෝ එතකොටම මනුසෙක් බලන්ට පට මිනිස්සු බලන්ට පටන් ගන්න එතකොට මිනිසුන්ට හදවතට වදින්න කොටස් හැට පහ හැත්තෑ පැන්නට පස්සේ ඊට පස එක දිගට නොවත්තා බලවා කොටස් සීකසි පනද ටෙල්නාට බලන් වෙල්ලා චන රඩින් වෙට ලොක්කුම් වෙනවා ඉති ම කියන්නේ එකසිය පනහක් පගේ එකසි පනා දෙසිය තිබට පශ්න්න දෙසි යන්න පුළුවන් එවත් ඇති මං කියන්නේ ප්‍රේක්ෂකයා මොකද අපි නිර්මාණයක් කළ යුත්තේ ප්‍රේක්ෂකයා සනසන්ඩ මිස අපි සැනසෙන්න්න නම ඉතින් මම ඒකතා මගේ නම් මතේ මගේ මතේ කියෙන මං කාගිත කතව මේ මතේ කියර තර කරන්න යන්න මගේ මතේ මට අපේ අපි කරන්නුව නිර්මාණයක් කරන්නුන ප්‍රේක්ෂකයට බලන්න අපිට බලන්න නෙමි සමහරු ප්‍රේක්ෂකයාව දුරස් වන තරමට නිර්මාණවලින් නිර්මාණවල කඩාවැටීමට ප්‍රේක්ෂකයා දුරස්වීම ප්‍රතිමාතමාද මංද මන්ම හිත දෙන්න සිනමාවට තියෙන්නේ ඇද සිනමාව ඇත්තත්ති ප්‍රේක්ෂකයාගේ අඩුව වැදිලතිනකින් එක පාරක් යනද මට මත මට තාමල් මතකයි මගේ තාත්තක චිත්‍රපටයක් තමයි සූරන් අතර වීරයාගෙන චිත්‍රපටය ඉතින් මේ සුරන්දුර චිත්‍රපටේ විජයකු මර්තක මහත්තයා රෝගති ප්‍රධාන චරිතය නිරූපණය කරේ ඉතිං විජකුමතකොට එක රිලිස් වෙදදි විජක මර්තු මහත ජීතුමතර නෑ එතකොට ඒ චිත්‍රපටය හොඳම ආදයම් වාර්තාව ලබන එදා සම්සය අනු දෙකෙහෝ අනු හතරේ එතකොට එලි ඉඳං හවස්ෆුල් කියන බෝඩ් එක දාන්න මේදැන් ුල්ල මිනිස ොරකන ක්කොම ගන්න ීඩිය එකක් කරලතින ලිද විඩිය ම ඉපද දාල පෙල ෙර කිය ලව ඒකේ එක මනුස්සයෙක් එලියට නප බලලා එලියට ඇවිල්ලේ මනුස්සය එකන කැමරාව අල්ලන් ඉදිය මනුස එනක පේනවා කැමරාව හ පැත්තේ දම් ඒ මනුසය චර හිතන්න ඒ කියන්න ඇබැ යා එක දෙයක් අනුයක් යාලුවගේ මේ මචා මොකද කියන්නේ ඊලකයක් බලමුද එකන්නේ එයා දහයමාරත් නම් දහයමාරශෝකත් බලලා දෙකයි තිහත් බලලා හය තිහත් බලන්න මිනි අහනු හරද එතකොට යා ආගයක් ගැහි දන්න යාට වින්නන මේ මච මොද ගැන ලගත් බලමුද පට්ටනේ ගරගන්න වී එහෙම එකක් දෙනවා ඉතින් මංකල් මංක මේ මනුසර කීප හුණ දෙකර තාතක වූට හුණ ගන්න වගේ පොච්චරන කිවද චිත්‍ර බඩලික තාත කිවද ඇත්තරම එහෙම එක ඉට පස්සේ දැන් එහෙම මනුසය කතා කරන්නේ එකම ෆිල්ම් එක එකම දවසේ තුන් අතර බාර බලන්න මන්න දන එක මේ තරම් ගස විදනය ඇබැයි ඒකම තමයි අනි පැතර ඇතිවෙන්නේ එක ෆිල්ම් එක දෙතුන් කතා බලන්න දෙතු කතාවන්නේ මේ පෑභාගයක් බලන්න හිතෙන්නත්තං එකත් අපරාධයක් ඒක ඉතින් කරගන්න ඉතින් ඒ වගේ අපි කරන්නු මයක කිවර අපි කළ යුත්තේ රාම ප්‍රේක්ෂකයා ඇද ගැනීම සිනමාවට සිනමාහම සිනමා හෝල් හල්වලට ඇද ගැනීම එතකොට ටෙල් නාට්‍යයක් කළ යුත්තේ ප්‍රේක්ෂකයාව ආලින්දරගල්ලා ඉඳගෙන බලන්ඩ එන්න එහෙම එකක් අපි කළ යුත්තේ නැතුව මේ අපිට කරන එක නෙමි මංගිතන්න ඒකින් කර එකින් වෙන්න එක මදේ තමයි අපිට ඉන්න ප්‍රේක්ෂකයන් අපි අඩු කරගන්න ඒ ප්‍රේක්ෂකයන් අඩු කර ගැනීම මේ දී වෙන දේ තමයි ප්‍රධානයෙන්ම ප්‍රේක්ෂකයන් වෙනත් රටවල්වල චිත්‍රපටිවලට නිර්මාණවලට එගුල්ලු රහ වැටලා එකුල එකතු වෙනවා එතකොට අපි එතකොට අපි ඉන්දියාවට නෙමේ මුකාටවත් බැනල වැඩක් නෑ ප්‍රේක්ෂක ඇන්නති කරගෙන තියෙන කවුද අපිම ප්‍රේක්ෂක ගාරය අමත්ත කරලා
සිනමාවක ටෙලි නාට්‍ය කිසිම කලා නිර්මාණයක් පවතින්නට බෑ. පැවැත්ම වෙනුවෙන් අනිවාර්ය ප්‍රේක්ෂකයෝ අවශ්‍යයි. එතකොට දැන් මේ ඔබ දැන් කිව්වනේ මේ ටෙලි නාට්‍ය වල මෙගා ටෙලි නාට්‍ය උනත් කමක් නැහැ, යම්කිසි සීමාවක් තුළ ඒ කියන්නේ යායුතුයි කියලා. නමුත් දැන් අද පවතින ක්‍රමවේදය තුළ සමහර වෙලාවට ඒ පැත්තෙන් ඒගොල්ලන් සාධාරණීකරණය විය හැකි. ඒ කියන්නේ කොටස් 500 වෝල්ට් හබු ඒ නිර්මාණයේ ජනප්‍රියත්වය අනුව වැඩි වෙන ස්වභාවය පවතිනවා. දැන් විශ්ව ටෙලි නාට්‍ය රඟපාන. දැන් ඔබ රඟපාන ටෙලි නාට්‍ය මොනවාද මේ වර්තමානයේ ඔබට නාට්‍යයේදී දැන් වර්තමාන ස්වභාවය අනුව මෙච්චර කොටස් ගන්න කියලා කලින් කියන්නේ නැහැ නේද? නැහැ කියන්නේ. එතකොට ඒ නාට්‍ය ස්වභාවය අනුව 250, 500, 750, 1000 වගේ දිගට ඇදුණොත් ඔබ මොකද්ද ඔබගේ ප්‍රතිපත්තිය මොකක්ද ඉතලදී? මම එහෙම ටෙලි නාට්‍ය කීපයක්ම කරලා තියෙනවා. මට අපි ටෙලි නාට්‍ය කීපයක් පටන් ගත්තා. මේකේ කොටස් 100යි, මේකේ කොටස් 150යි, මේකේ 250යි ඉවරයි කියලා පටන් ගත්තේ ඒවා. මං හිතන්නේ එකක් ටෙලි නාට්‍ය ගියා 400 ගන්න. එතකොට මම නම් වශයෙන් මොකද කියලා මට හරියට කියන්න බෑ. කොහොමද ටෙලි නාට්‍ය කීපයක් ගියා කිව්වට වඩා 200ක් කොටස් 200ක් විතර ඉස්සරහට ගියා. එතකොට ඒ වෙලාවේ මම කීයටවත් කවදාවත් දැන් හෙට පටන් ගත්තත් මට කියන්න දෙන එකම දේ තමයි මම කවම කවරදාකවත් එහෙම කියා ගියම උණයි කියලා මට රංගන ශිල්පියා හැටියට මට තියෙනවා අයිතියක් නෑ. මං 100යි කිව්වේ මං යනවා කියලා කියන්නේ. ඒ වගේම කවදාවත් එහෙම කියලත් නෑ කියන්නේ. දැන් මං වැඩක් කරගෙන ආවට පස්සේ වැඩේ අතරමඟ තමල ගහලා යන්නේ. අතරමඟ දමල ගහලා අනාථ කරලා යන්නේ ජීවිතේට. හැබැයි මගේ චරිතයට හානි වෙන හරි මම කියන්නේ මම මෙතෙක් පවත්වාගෙන ආපු මං ඒ කරන චරිත වලට පොඩි හරි ඩැමේජ් එකක් වෙනවා නම් හරි, එතකොට ඒ නිර්මාණයට ලොකු ඩැමේජ් එකක් වෙනවා නම් හරි, මං ඒ නිර්මාණයෙන් බොහොම බැගෑපත්ව ඉල්ලීමක් කරලා මං අයින් වෙනවා මිසක් මං එහෙම තමල ගහලා යන්නේ ජීවිතේට. අනිවාර්යෙන් මේක කළා. බාරගත්තට පස්සේ මෙහෙම දැන් චරිතය හානියන් වූ චරිතය එක විදිහට ගලාගෙන යනවා නම් ඒක අපි තෝ මෙහෙම අවුරුදු 18ක කොල්ලේ ඒ කොල්ලගේ කොටස් 200ක් කොටස් 100කට කරන්නේ. හැබැයි කොටස් 200ක් වෙනකන් යනවා අවුරුදු 18 මට අවුරුදු 20ක් වෙනකන් ගිහින් අන්න ඒ වගේ කැරක්ටර් එකක් කරන එක ප්‍රශ්නක් නෑ. ඒක මම කරනවා. ඒ කිසි ගැටලුවක් නෑ. හැබැයි මගදී මම කියන්නේ මට කිව්වේ මෙච්චර මම කවදාවත් ඒ කියන්නේ මම කියලා දෙන්නේ නෑ. කමන්නේ. අපි දැන් වැඩේ කරගෙන යන. වැඩේ කරගෙන යන. හැබැයි මේක මම ඒ අධ්‍යක්ෂවරුන්ගේ මම ඉල්ලලා දෙන දෙයක්. මගේ අයියේ මේ යන ලෙවල් එක දාගන්න එපා පල්ලේ. අපි උඩරිම පුළුවන් නම් මේ රේටින් එක තියාගෙන මියන් කොහොම හරි. ඊට පස්සේ මම ස්ක්‍රිප්ට් රයිටරත් අපි කතා වුත් කියන්නේ අයියේ පුළුවන් තරම් මේවා කරලා ලියන්න අයියා අයියා හොඳට ලියන්න. අපි උඩරිම දේ කරනවා. අයියත් අයියක පැත්තෙන් ඒක කරන්න. මොකද අපි හැම කතා කරලා තියෙනවා. සෝදව කතා කරලා තියෙනවා. මොකද උදේ ගියා මේ කැමරාව ඉස්සරහ අපිට පෙනී හිටියා. අනිත් පැත්තට ගෙදරා බුදිය ගත්තා. එහෙම එකක් නැහැ. මම සාමාන්‍යයෙන් ස්ක්‍රිප්ට් එකක් මට දීලා ටෙලි නාට්‍ය ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටයක වැඩ පටන් ගන්න පෙර මම කොළඹ හිටියොත් බෙල්ලන්විල පන්සල්ට හරි නුවර හිටියොත් දළදා මාලිගාවට හරි කතරගම දේවල්ට හරි නැත්නම් බෙල්ලන්විල පන්සලේ කතරගම දේවල්ට හරි මං ගිහිල්ලා බුදුන් ඇඳලා එතකොට බෝධියට ස්ක්‍රිප්ට් එක පූජා කරලා තමයි මම වැඩ පටන් ගන්න. එහෙම වැඩ මට ඒකයි මං හිතන්නේ මගේ දෙයියන්ගේ පිටින් ඒ කරන හැම වැඩක්ම බොහෝම හොඳින් කෙරෙන්නේ ප්‍රශ්න නැතුව මං හිතන්නේ ඒකයි. ඒ මිනිස්සු හැම අපි අදත් මට නම් කිසිම කෙනෙක් එක්කම ප්‍රශ්නයක් නැහැ. මම එහෙමයි වැඩ කටයුතු කරලා තියෙන්නේ. දැන් ගොඩක් කරු මේ ටෙලි නාට්‍යවලදී මේ දැන් ටෙලි නාට්‍යවලදී විශේෂයෙන් මෙහෙම කරගෙන යනකොට යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් නැති වෙලා සමහරලාට මැදි ගමල ගහලා යන අවස්ථාවක් හිටපු ගමන් අපි දකිනවා ඔන්න විශේෂයෙන් නිලියෝ සමහරලාට මැරෙනවා, ඇක්සිඩන්ට් වෙනවා, අතුරුදහන් වෙනවා, ඒ වගේ යම් යම් හිටපු ගමන් ඒ අතුරුදහන් මැදදී වෙන අවස්ථා තියෙනවා. දැන් මම නාමික වශයෙන් අහන්නේ දැන් විශ්ව රඟපාපු ටෙලි නාට්‍යවලදී මට දැනට නම් ඇත්තට මෙහෙම එකක් නැහැ. පහුගිය කාලේ අහස් මාලිගා කියලා ටෙලි නාට්‍ය ගියා හිරු නාලිකාව. ඉතින් අහස් මාලිගා ටෙලි නාට්‍යයේ මට අයින් වෙන්න සිද්ධ වුණේ අපේ උදාරී වර්ණකුළු සූර්ය මහත්මිය එතුමියට යන්න සිද්ධ වෙනවා. එතුමියගේ දරුවෙක්ගේ දරුවගේ
දුවගේ වැඩ කටයුතු එක්ක සිංගප්පූරුවේ ස්ටඩිස් වලට කියන්නේ මෙදුර අධ්‍යාපනය සඳහා යන ලාවේ ඉතින් එතුමිය කියලා බොහොම කාරුණිකව කියලා ඉල්ලීමක් කරලා බොහොම කතා කරලා අයින් වුණා. අයින් වුණාට පස්සේ අපේ අධ්‍යක්ෂකවරුතුමා සහ කට්ටිය කතා වෙලා අපි මේ කතාව ඉස්සරහට අරයියම් මෙන්න මේ විදිහට කියලා අවුරුදු 18ක් ඉස්සරහට ගමු. ඔරේ මේක මොකක්ද කිසි ප්‍රශ්න අපි යන් 10ක් කරි ගමන් නෑ යන් යදගෙන යන්න ඕනි. ඊට පස්සේ ඔක්කොම කතා කරලා එළුවක් වුණා. මේ දැන් මගේ මේ වයසේදී මම තාම තාත්තා කෙනෙක්ගේ චරිතයක් ඒ කියන්නේ එක ඩ්‍රාමයක චිත්‍රපටයක එන්ඩ් එකේදී වගේ කමන්නේ නැතුව අර කොටස් ගානක් තාත්තා කැරක්ටර් එක කරන්න මම එහෙම මේ මොහොතේ ලෑස්ති නැහැ. මොකද මේ කියන්නේ එහෙම කරන්න නැහැ නෙමෙයි මේ මොහොතේ සූදානම් නැහැ. මොකද හේතුව මේ මොහොත කියන්නේ නම තාත්තාගේ චරිතය මං හිතන්නේ මට හැමදාමත් කරන්න පුළුවන්. මම මැරෙනකම් කරන්න පුළුවන්. තාත්තගේ මාමගේ සීයාගේ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි හීරෝ කියන චරිතය කරන්න පුළුවන් කාලේ. ඉතින් ඒ කාලෙදී මේවා වුණොත් ඒක අපේ තියෙන ගැටලුවක් ඉන්නවා. ඒ කියන්නේ එහෙම වුණොත් මහේසවත් මම ඒ චරිත වලටම කොටු වෙනවනේ. ඉතින් එහෙම නොවි මම ඉන්න හින්දා මං කෝ බොහොම බගපත්ව කතා බහ කරලා අපි මං එහෙම බයිමුනේ. ඉතින් සමහර විට ටෙල්නාටි එන්ඩ් එකේදී වගේ අන්තිම කොටස් 10ට වගේ ඉන්න ඉඩ තියෙනවා. ඒක කතා බහ කරොත් එතුමන්ලා ඒක මං හිතලා බලලා තීරණය කරනවා. ඔව් ඇත්තටම මේ දැන් අපි වැඩසටහන ආරම්භ කරලා මේ වෙනකොට දිගට අහකට ප්‍රචාර ලැබෙමින් පවතින විශ්ව. ඉතින් මේ ඔක්කොම ඔබට ආදරය කරන කිරිස්. ඉතින් මේ මම කැමති ඔබගේ කතාඳින්ම ඔවුන්ගේ නම් ටික සහ ඔබට කියපු පණිවිඩ ටික ආමන්ත්‍රණය කරලා ඔබට යමක් කියන්න තියෙනවා කියන්න. ලක් හොඳ කලාකරුවෙක් අපි අසාමම ආසෝ නිහතමානී කලාකරුවෙක් තැන්ක්ස් සේනනායක තේකනායක ජනක සේනනායක නිලන්ති ඒකනායක ඩිලාන් ඉතින් ගුඩ් ලක් බ්‍රෝ. හැමදාම අපි ඔබත් එක්ක අපි හැමදාම ඉන්නවා. ඉසුරු නිමේෂා බසන්ත රාජිත් කුමාර වසන්ති මල්කා මල්කුමාරි ප්‍රසාදිනි නිස්මි පොඩ්ඩක් කියව කතා මාරුයි බුත් මේවා ගන්නපා. ඉතින් මට ඒ කතා කරපු හැම කෙනෙකුටම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක බලනකටත් ඔයගලන්ටත් බොහොම ස්තුතියි ආගෙන ඉන්න. නම් දැන් තව ඉස්සරහට ඒගොල්ලෝ නම් කියන්න බැරි වුණත් එහෙම අමනාප වෙන්න බා. මගේ මේ වැඩසටහන සවන් දෙන ලන්න ගොඩාක් ස්තුති සාහුලට ගොඩක් පිං. ඔබ විලසින්
වෙලාව දෙක පස් වී විනාඩි 31 ඉතින් ඔබ මේක තුලලා ඉන්න රේඩියෝ රන් ලංකා ගෙනේන ඔබ වෙනුවෙන් මා වැඩසටහන සමග ඉතින් අද දවසේ ඔබ හමුවන්නේ පුංචි තිරේ වගේම සිනමාව තුලත් අතිශය ජනප්‍රිය ඔබ බොහෝ සෙයින් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නළුවෙක් විශ්ව කොඩිකාර විශ්ව මේ දැන් අපි මේ කතා කර කර හිටියේ ත්‍රිනාට් එකේ නමුකද මට දැන් අපි පළවෙනි හොරාව ගෙවුනට පස්සේ මම මේක වෙනමම කතා කරන්නට අවශ්‍ය නිසා තමයි පළවෙනි හොරාව තුල මේ ගැන කතා කරේ නැත්නම් ඊට කලින් මම ඒ ගැන කතා කරන්න කලින් මෙහෙම ප්‍රශ්න අහන්න කැමතියි දැන් ඔබ මේ තෝරාගත්තු පළවෙනිම ගීතය මේ ගීතය තෝරගන්න විශේෂ හේතුවක් තිබුණාද විශේෂම හේතුවක් කියන්නේ විජය කුමාර තුංග මහත්තයා මම අසාමාන්‍ය ලෙස ආදරය කරන පුද්ගලයෙක් හැබැයි මම ඇහැටවත් දැකලා නැහැ මං විජය කුමාර තුංග මහත්තයා ගැන ගොඩක් හොඳ අහලා තියෙනවා හැබැයි සමහරු කියන දේ විශ්වාස කරන්න බෑනේ කියන්නේ මෙහෙම කියන්න පුළුවන්නේ ඒ කියන්නේ යා ආදරින්ද යා බොරු කියන්නේ ඔව් අතිශයෝක්තිය කියන්න පුළුවන් ඒ කියන්න පුළුවන්නේ හැබැයි මේ ඒක හැම කෙනෙම පිළිගන්න ඕනේ හේතුව තමයි නැති වෙලා අදට මේ අවුරුද්දට අවුරුදු 32ක් අවුරුදු 32ක් 31ක් අවුරුදු 31ක් නේ වටේ පෙබරවාරි 1000ක් නම් පෙබරවාරි ඒ කියන්නේ අවුරුදු 31ක් අවුරුදු 31ක් නෑ සෝරා අවුරුදු 32ක් ජෝතිබාල මහත්තයා නැති වෙලා අවුරුදු 33ක් එතකොට අදටත් මිනිස්සු අදහන දැන් මම දැක්කා පහුගිය කාලේ එතුමාගේ මේ 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 දැන් ගියුන ඒ ගුණ අනුස්මාර රවුලල කී දෙනෙක් සමරුවද කියලා සමහර අය සමරනවා මේ මේ මට හිතාගන්න බෑ මං ඊට පොඩ බලන් හිටියා මේ මිනිස්සු මේ මේ මං හිතන්නේ ඇත්තටම එහෙම ලොකු මුදලක්වත් ඇති කියලා මිනිස්සු කැදේ එහෙම සමරන්න ඒ කියන්නේ එහෙම හෝල් අරගෙන මිනිස්සුන්ට එන්න කියලා වේදම් කරලා බෑන්ඩ් එකට වේදම් කරලා එන දැන් මම දැනට රංගන ශිල්පීන් කියාර සල්ලි ගන්න නැහැ ගොඩක් වෙලාවට. එතකොට ඒ බෑන්ඩ් වල මම දැන සල්ලි දෙන්න ඕනේ. ඒතකොට හොල් වල මම දැන දෙන්න ඕනේ. ඉතින් මම දන්නේ එහෙම ඒ වගේ එකක් කරනවා කියන එක මාරයි. ඉතින් මං කල්පනා කරේ
ඒ තමයි ආදරේ. ඒ තමයි ආදරේ. මොකද කී දෙනෙක් එතුමව ආදරත් අදහනවා. ඉතින් මම වංගුම කිව්වොත් මම විජේ කුමාරතුංග මහත්තයාගේ ෆොටෝ එකකට වඳින කෙනෙක්. එච්.ආර්. ජෝතිබල මහත්තයාගේ ෆොටෝ එකකට වඳින කෙනෙක් මම. ඒ කියන්නේ මම ඒ තරම් මේ කලා ශාස්ත්‍රයේ ගොඩක්ම ගරු කරන ආදරය කරන දෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ මම හිතන්නේ අපිට හොඳ ප්‍රවිෂ්ටයක් වුණා. මොකද මේ අපේ ජනප්‍රිය සිනමාව ජනප්‍රිය ධාරාව තුල විජේ ජෝති කියන්නේ අතිශය සුවිශේෂ චරිත දෙකක්. ඉතින් ඔබගේ පියා මම හිතන්නේ බොහොම මේ ඔබ එතනින් හරිම වාසනාවන්තයි. ඔබ මේ මේ පියාගේ අවශ්‍යතාවය ඔබට පොඩි කාලේ ඉඳන්ම ජනප්‍රිය චරිත ඇසුරු කරන්නට ලැබුණා, දෙක දුරා ගන්න ලැබුණා, කලාව ගැන උනන්දු වුණා. ඉතින් මම හිතන්නේ විශ්වට නළුවෙක් වෙන අවශ්‍යතාවයේ හීන ඇති වුණත් ඒ කාලෙම නේ පුංචිම කාලේ. මම පුංචි කාලේ කියන්නේ ඔබ බොහොම පුංචි කාලේ රංගනීරත් එකතු වුණා. නෝන්ඩලඳුනේ චිත්‍රපටය තමයි මගේ පළවෙනි චිත්‍රපටය. ඊට පස්සේ කියන්නේ කුඩා කාලේ පොඩි චරිතයක් තිබුණා. ඊට පස්සේ සුපිරි බලවතා චිත්‍රපටයේ පොඩි චරිතයක්. ඒ දෙකම රංජන රාමනායක මහත්මයාගේ කුඩා කාලේ රංගපෑවේ. ඉතින් මේ ලොකු චරිතයක් නෙමෙයි කියලා ඒ කාලේ හරි ආසාවක් තිබුණා රංජනය දැකලා. රංජනයට මම හරි රංජනයට හරි ලස්සනයි ලස්සනයි කොහොමත් එයා. ඉතින් මේ දැක්කම ඉතින් මම හරි ආසයි. මම ඉතින් රංජනයට ආදරෙකි හිටියට දැක්කම හැංගෙනවා. ලැජ්ජයි. ඉතින් එහෙම තිබ්බා. ඒ කාලේ ආසාව තිබ්බා. මේ ඊට පස්සේ මම ගොඩමුණ ඉස්කෝලේ යද්දී, ඒ කියන්නේ ගොඩමුණ කනිෂ්ඨද මම පළවෙනිම ගියේ ගමේ ඉස්කෝලයක්, ග්‍රාමීය විද්‍යාලයක් එක. ඊට පස්සේ ඒ විද්‍යාලයෙන් හතර වසරකට මම ඉගෙනුම ලැබලා හතර වසර මැද කාලේ මම එනවා මහනුවර ධර්මරාජ විද්‍යාලයට. යසුසස් පෙළ දක්වා ඉන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. ඉතින් මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇවිල්ලා ඒ අවුරුදු දෙක හතර වසර පහ වසර හය වසර වගේ යනකම් තිබුණේ නටන පිස්සු විතරයි. ඉතින් යාළුවොත් එක්ක ඉතින් පොඩි කාලේ මොනවා කරලා ඉඳලා අධ්‍යාපනය ගැනවත් උනන්දු නේද? අධ්‍යාපනයක් තියෙනවා. අධ්‍යාපනයක් අවශ්‍ය නැහැ. ඒක කලාවක් එහෙම ලොකුට නැහැ. අධ්‍යාපන උනන්දු තියෙනවා. හැබැයි වෙනුණත් අපි චිත්‍රපට දෙක රඟපාලා නේ. ඔව්. එතකොට එතකොට ඒ දෙක වසරදී දෙක වසර තුන වසර කාලේ. ඊට පස්සේ ඉතින්ම ධර්මරාජයට ආවම එහෙම අඩු වෙනවා. ඊට පස්සේ ධර්මරාජයට මම බටහිර තුවරද ඛණ්ඩේ හිටියා. මම හතේ ඉඳන් හත වසර ඉඳන් ඒ ලෙවල් වෙනකම්ම මම කෙරිට් කෝයේ, ඒ කියන්නේ ජාතික ශිෂ්‍ය බල බලකායේ මම හිටියා. එතකොට ජාතික ශිෂ්‍ය බල බලකායේ ශිෂ්‍ය බටයකට ගන්න පුළුවන් පාසල් ජීවිතේ උසස්ම රෙජිමෙන් කම්පැනි මේ රෙජිමෙන් සරෙන් මේජර් වර්ල්ඩ්ට යටින් තියෙන රෑන්ක් යටින් RQ CSM. CSM කියන්නේ කම්පැනි සර්ජන් මේජර් කියන රෑන්ක් පාසල් ජීවිතේ. ඊට පස්සේ ඒට ගොඩක් උනන්දු වුණා මිසක් එතකොට වෙන දෙයක් හිතුවෙම නැහැ. ඊට පස්සේ ස්කෝලින් අවුට් වුණාට පස්සේ තමයි තේරුනේ කොහොම කරලා ඉලෙවල් කරලා ස්කෝලින් අවුට් වුණා. කැම්පස් යන්න අවංකම වුණාත් තිබුණේ නැහැ, කැමැත්තක් තිබුණේ නැහැ. මේ එළියට ආව පස්සේ තමයි මොකද්ද දැන් කරන්නේ, දැන් මං අසාවක් කරන්න ඕනේ නේද මොකක් හරි කියලා. එතකොට අර තරුණ කාලේනේ හැංගීම්නේ. මම හිතුවා මේ නළුවෙක් වෙන්න කියන එකක් ඇත්තෙත් නැහැ. එහෙම එකක් අවංක මුළු වෙන්නේ මං හමුදාවට යනවා. දැන් මං කරලා තියෙන දේ අවුරුදු 8ක් තිස්සේ හමුදාවට යනවා. ඒක පුළුවන්. ඒකට තාත්තා කොහෙත්ම කැමතුන්නේ නැහැ, අම්මා කැමතුන්නේ නැහැ. ඒ වෙනකොට කියන බයක් තිබුණා අම්මට තාත්තට. ඒ කියන්නේ යුද්ධමය වාතාවරණයක් තිබුණා. හොඳටම තියෙනවා. ඒ කියන්නේ 2009 ඉනේ අපේ යුද්ධය අවසන් වෙන්නේ අවුරුදු 30ක යුද්ධ කාලේ. මං කියන්නේ 2007 වගේ. එතකොට බොහොම උණුසුම් කාලේ. ඊට පස්සේ මං කල්පනා කරනවා මම බැඳිනවා. මං යා ෆෝස් එකට යනවා කියලා දාගෙන අම්මලටයි තාත්තලට හොරෙන් මමයි මගේ මිත්‍රයා පාසල් ජීවිතේ ශිෂ්‍යපට ජීවිතේ මිත්‍රයා බෑන් ජීවිත අල්විස් අයියන් අල්විස් කියලා අපි කියන්නේ හඳුනන. ඉතින් මම ඉතින් ආදරයට අලේ කියලා කතා කරගන්න අපි දෙන්න දැම්මා. දාලා අද අල්විස් එයාර්ෆෝස් එකේ මට ආපු එක මට මම දාන්න සූදානම් වෙද්දි මට දාන්න හම්බුන්නේ නෑ. මම දැම්මා. දාලා මම අල්විස් ගියා. කොහොම හරි මට මම ඉන්න සිද්ධ වුණා. මට මේ සදාදරු ජෝති චිත්‍රපටය ආරම්භ කරන්න සූදානම් කරගත්තා. තාමත් ඒක රිලීස් වෙලා නෑ. රොහිත් සිල්වා මහත්මයා අධ්‍යක්ෂණයේ, මගේ තාත්තා තමයි පද්මසිරි කොළියාර මහත්මයා මගේ තාත්තා, එතුමා තමයි නිෂ්පාදනය කරේ. එතකොට
කතාව සියල් දැල්තුමගේ ඔට තවැඩ වගේ ඇත්තිනවා එක ඉවර කරගන්න ඉතින් ඒටිකට කලින් අපේ අපේ අවාසන හර්ද මන්දන රෝත් සිල්ල මහත්ම අප බෙංගුණ ඉතිං ඒනිස පොඩ්ඩකේ වැඩි පරක් වුණ තාමත් එක එලිටවිලනෑ ඇතන් මේ ඉඩවස එතන්ට යන්න ඕනගේ ද ඉටවස තම දෙරන නෑ යනවාමගේ තාතා මෝද කියන්න දකව කනෑ මට තරි ආසය තාත වැඩි ගයාර කරන්න ඇැබැයි මාව ෆිල්ඩකට ගේන්ඩ බොහෝ සෙයින් කැම නෑනෑ පුතාව ගන්න පුතාව ගණ්ඩ කියලා කියලා මේවා කරන්නේ එවකට සරසය පත්තර හිටපු කත්තුරු ගාමිණි සමරසිං මහත්මය එතුමා තමයි කියලා මගේ තාත්තර කියල ඔක්කොම කරලා සිනමාවට මාව ගන්න වනේ මේ වෙලා කිය අරගන්න ඊට පස්සේ මම එතිනින් පටන් ගන්න එක ඊට පස්සේ මං 2007 සදා දෙසැම්බර් මාසේ සදාතුරුතු චිත්‍රපටයේ රූගත කිරීම ඔක්කොම ඉවර කරලා ඒකට හමුදාවට යනවා කියන ඔක්කොම එයාපෝසේට යනවා කියන ඔක්කොම ගුවන් හමුදාවට යන එක අතහැරලා ඊට පස්සේ දැන් මේ ඔක්කොම කරා ෂූට් කරා ඉවරයි ඊට පස්සේ මගේ මට මගේ තාත්තාහම දැන් හරිද වාට පුළුවන් නේ දැන් හොඳයිද මොකද වා හිතන්නේ මොන නෑ හොඳයි රඟපාන්න පුළුවන් දැන් රඟපාන්න පුළුවන්ද රඟපාන්න ඔව් මම කියන්නේ නෑ රඟපාන්න පුළුවන් දන්නවද දැන් ඔක්කොම හරි දන්නවා ආයෙනම් ඔහොම ඉන්නෝ කියලා තාත්තා ඊට පස්සේ දැනෙන්න අරනවා දැන්නල මං ආව ඔන්ලයින් තේරුණා තා කිසි වැඩක් ඉන්නෙත් නෑ මට මොකුත් නෑ පස්සේ බලද්දි ඉන වැඩ හැමකම තාත්තා බ්ලොක් කරලා තියෙනවා මොකද හේතුව ඒක මට හොඳට කරලා තියෙනවා ඊට පස්සේ මං ඇහුවම තාත්තා කිව්වා දෙයක් ඉගෙනගෙන ගමනක් යන්න ආ කම්පියුටර් එක හැන්ඩල් කරන්න කම්පියුටර් එකට ක්ලාස් එකට යන්න ඊළඟ කම්පියුටර් එක අරගෙන ඒක හැන්ඩල් ගන්න පුදු වෙන්න එතකොට මේ වාගේ රස්සාව තෝරගන්න කියලා කිව්වා රස්සාව සම්බන්ධ මොනවද කරලා තියෙන්නේ ඔයිද මං ඊළඟ වලට නාට්‍ය අරංග කලාව කරා ඒලෙවල් නාට්‍ය හරංගලා පොතේ ලියලා හරියන්නේ නැහැ. ඒක කියලා දැන් තාත්තා තරහම ගියා තේරෙන්නේ නැහැ මුට කියලා. ඊට පස්සේ වා කොහොමරි අනේ මම මොකද එනම් මම කරන්න ඕනේ කියලා මම තාත්තා අන්තිමට බැරි විතර අහනවා. ඒකෝ තාත්තා කියනවා මේ මම කොළඹ ගිහලා කතා කරන්න එන්නකෝ කියලා කියනවා. තාත්තා කොළඹ ගිහලා එක දවසක එක පාට කෝල් එකක් දීලා කොයිද ඉන්නේ මං කොහමද ඉඳලා ඉන්නේ. රයිට්. හෙට උදේ 9 වෙද්දි හෙට උදේ 8 වෙද්දි එන්න සුදර්ශන කියලා. මේ සිංහල සංස්කෘතික ආයතනයට සුදර්ශයට එසි මංග රයිට් හරි මං එන්නම් කියලා උටේ පාන්දර නුවරේ නැගිටලා බස් එකේ ඇවිල්ලා මං එනවා සුදර්ශයට ආවට පස්සේ මේ දවස් තාත්තා කියන දවස් දෙකකට ඇඳුම් අරන් එන්නේ කියලා දවස් දෙකකට ඉන්න ඇඳුම් අරන් එන්නේ කියලා ඉරිද තමයි යන්නේ ඊට පස්සේ දවස් දෙකකට ඉන්න ඇඳුම් අරන් එන්නේ කියලා ඊට පස්සේ මං යනවා ගියාට පස්සේ මහේන්ද්‍ර බේරා මහත්මයාව අඳුන්වලා දෙනවා මේ මහේන්ද්‍ර මගේ පුතා කියලා ඊට පස්සේ කොල්ලුකයි කියලා මහේන්ද්‍ර කතා කරනවා සර් ඔක්කොම කරලා මේ දුලක් මහේන්ද්‍ර බේරා මහත්මයාගේ යටතේ 2008 අප්‍රේල් ඉඳන් 2008-09-10-10 අගභාගය වෙනකම්ම එතකොට අවුරුදු තුනක් මම මහේන්ද්‍රගේ යටතේ ගුරුවරයෙක් ලැබුණා අටහරංග කලා සම්බන්ධයෙන් එතකොට මම මහේන්ද්‍රගෙන් අහන්නේ තමයි මහේන්ද්‍ර දැන් මොකද හේතුව දෙහි නම් ඉති අරන් එන්න ඕනේ පොතක් ඕනේ පැන් අයියෝ පොත් ඒවා වෑන්නේ බලුගයි අපට මග්ගල් රිසිට් එකක් ගාලා සරපු දෙයක් දාලා එන්න කියලා එහෙමනේ එහෙම ආමන්ත්‍රණය කරේ මොකද හරි මං එන්නම් කියලා එහෙම තමයි ආවේ වීල් එකට එතකොට දැන් ඒ හදාරන කාලය තුල රංගනේට යමුන් නැද්ද ඊට පස්සේ නෑ මට දුන්නේම නෑ මහේන්ද්‍රයා ඊට පස්සේ මහේන්ද්‍රයයි ඊළඟට මහේන්ද්‍රයා දුන්නේම නෑ මගේ ගුරුතුමා එතුමා දුන්නේම නෑ මට කිසිම වැඩක් මට ටෙලි නාට්‍යයක් ආවා චිත්‍රපටයක සාමාන්‍ය කැරක්ටරයක් ආවා ඒ දෙකම බෑපෑලු කරේ බෑ ගන්න එපා ගන්න එපා ගන්න එපා කියලා 15 දෙනෙක් වගේ අන්තිම ඉතුරුනේ 240 දකෝද හිටියා ක්ලාස් එකේ අන්තිම ස්ප්‍රෙඩ් එක හිටියේ 15 දෙනෙක් ඒ 15 දෙනාගෙන් දැන් ඔක්කො 14ම ගිහිල්ලා වැඩවලට මොනවටම හරි ගිහිල්ලා මම අම්මදා මට මාහරයකට දෙන්නෙත් නැහැ කිසි දෙයක් නැහැ ඒ ඉද්දි මේ පොඩ්ඩක් අරුරු මූත් දෙන්න බා කියලා කට්ටියත් කියලා මූත් දෙනවා මම අවශ්‍ය රටුවට පතු කරන්න කියලා ඒ අනුව තමයි අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ 2009 මුල් 2009 මුල හෝ අග අනුරුද්ධ ජයසිංහ මහත්මයා කරන බෝම්බ සහ රෝස කියලා චිත්‍රපටය. ඉතින් එතුමාගේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයට සහභාගී වුණා 2009
හරියට බැලුවොත් එහෙම හතරවන ඒ කියන්නේ එහෙම නැතුව බැලුවොත් දෙවන මොකද මේන් රෝල් කරන එක නැත්නම් අරවාගෙන පොඩි ළමයි පොඩි චාර්නේ මේ මේන් රෝල් කරන සිනමා දෙවෙනි අත්දැකීම. එතකොට දැන් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් මේ ඔබගේ උසස් පෙළ ඉවර වෙලා නව යෞව කියන්නේ හුරුබුරු නව යෞවන වයසේදීමනේ මුලින්ම ආවේ. එතකොට තාත්තා ඔබගේ ගමන මදකට නවතර කරලා හදාරන්න යමු කරේ. ඉතින් ඇත්තටම මේ දැන් සමහර වෙලාවට ක්ෂේත්‍රයට එන්න නවකයෙකුට ටිකක් අසීරුයිනේ. දැන් සාමාන්‍ය කියනවා ක්ෂේත්‍රය තුල වෙත් තමන්ගේ පියා හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ක්ෂේත්‍රයට එන්න පහසුයි, නැත්තම් නවකයෙකුට එන්න අසීරුයි කියලා. නමුත් දැන් ඔබට එහෙම පසුබිම තිබිලත් ඔබට එන්න මේ හදාරණකම් එන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ දැන් එක පැත්තකින් බලන ඔබගේ හුරුහුරි නව යෞවන වයස සමහර හොඳ හොඳ ප්‍රේමාන්විත නිර්මාණ සඳහාද මම දැනුවත්ව චිත්‍රපටි දෙකකුත් තෙල්නාට්‍ය පහකුත් මට මගේ අරනවා. ඔව් දැන් අද ඔබ එහෙම හිතනවා. දැන් ඒ වයසේදී එන කොහොමද ඒ ප්‍රතිත හැබැයි දායේ චිත්‍රපටි දෙකක් තෙල්නාට්‍ය පහක් කරා නම් අද මෙතන නොහිටින්න දෙලිප්පා. මොකද හේතුව කිසිම අත්දැකීමකින් තොරව තමයි මම එදා හේවලම් කරනවා නම් කරන්නේ. මොකද මම හිතන් හිටියේ ආයිට් රඟපානවා කියන එක සාමාන්‍ය දෙයක් කැමරාවක ඉස්සරහ පිටි දෙලිහිටගෙන නෑ. රඟපානවා කියන්නේ ඒක නෙමෙයි. රඟපාන කවුරු හරි කියනවා නම් රඟපාන එක තමයි මම හරි අකමැති දෙයක් තමයි සමහරු කියනවා විනෝදයට නෑ. සමහරු කියනවා ඔව් සමහරු කියනවා මම විනෝදයට මගේ විනෝදාසාර රඟපාන මම ඒකට කැමති නෑ. දෙවෙනි කාරණේ තමයි සමහරු කියනවා මේ අර රස්සාවඩියා මේ රස්සාවඩියා එහෙම කුත් නෑ ඉන්සයි රඟපාන්න. ඉතින් මෙතන මේ හිඟන්න උනන් ඉන්න දරන්න නෙමෙයි. ඒක පැහැදිලිවම කියන්න ඕනේ මේ කලාවේවත් මාධ්‍යවත් එහෙම අය නැහැ. කලාව සහ මාධ්‍ය ගැන බොහෝම වැදගත් බොහෝම උතුම් තැනක්. පටල ගන්න එපා ඒක. එන අයටත් කියන්න දෙන එකයි එහෙම වෙන්න එපා. තමන් කරන දෙයට පළවෙනියටම තමන් අම්මට තාත්තට ගරු කරනවා වගේ තමන් හම්බ කරන කන දෙයට ගරු කරන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් තමයි ඒක තමන්ට යා දෙන්නේ. නැත්තං ඉතින් ඉන්නවත් හම්බෙන්නේ නැහැ මේක. ඒ නිසා මේ එහෙම නැතුව මම ඉදා මගේ තාත්තමට කිව්වේ ඒක. එදා කමුදේ යන්න කලින් මේක ඉගෙන ගන්න. ඉගෙනගෙන යන්න. මේකට එන්න ලේසි. රංගනේට එන්න ලේසි. අද කතා කරුත් කාටද කතා කරන්නේ? අර මම දරයි දැන් කියලා රංගන ටෙලනාට් එකට දාලා දෙයි. චිත්‍රපටයකට දාලා දෙයි පොඩි කැරක්ටර සමට මේන් රෝල් එකක් කරලා යරි. එකයි දුස් ගාලා ඉදී. ඒ කියන්නේ එන්ඩලේසි යන්ඩලේසි රැඳෙන්න අමාරු. තාත්තා මට කිව්ව එකම දේ තමයි එන්ඩලේසි යන්ඩලේසි රැඳෙන්න අමාරු. පුළුවන් නම් ඉඳලා පෙන්වන්නේ කියලා. එතකොට දැන් මම මෙහෙම ප්‍රශ්න ගන්නවා. දැන් ඔබ ඇත්තටම මේ විදිහට දැන් ඔබට පවුල් පසුබිමතුලින්ම ඒ ශක්තිය ලැබුණා. එතනින් ඔබ හරි වාසනාවන්තයි. කොහොමද දැන් ඒ වගේම දැන් ඔබ ශිෂ්‍යත්වය දැන් වසර ගණනක ඒ ජනප්‍රියත්වය අඛණ්ඩව රඳවගෙන ශිෂ්‍යත්වය රැඳිලා ඉන්නවා. දැන් ඔබගෙන් පසු පරපුරක් බිහි වුණා. විශේෂයෙන් අද දවස වන විට බොහෝ නව යෝවුන් පරපුරක් බිහිවිලා ඉන්න පුංචි තිරය තුළ ඔවුන්ට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙනවා. ඉතින් දැන් ඔබගෙන් පසු බිහි වූ පරපුර පිළිබඳ විශේෂයෙන් දැන් සමහරලාට ඇත්තරම ඔබ මේ ඒ අය ගැන දැන් ඔබ විශේෂයෙන් අවධානය ලක්විච්ච ඇති. දැන් මේ අය ගමන කියයි මේ අය සමහරලාට මෙතනින්ම හැලෙයි ඒ වගේ දැන් දකින්නකොට අපිට දැනෙනවනේ යම්කිසි ඔබට ඔබගේ අත්දැකීම් ඔබගේ පරිණතභාවයත් එක්ක ඔබ ඔබගේ පසු පරපුර දිහා බලනවා. ඉතින් ඒ බිහි වෙච්ච ඒ ඔබගේ පසු බිහි වෙච්ච පරපුර පිළිබඳ අදහස මොකද්ද? ඒ වගේම ඒ අයගේ විශේෂයෙන් දැක්ක මට මම එක්කෙනෙක් ගැන කියනවා නම් ශාන්ත සොයිස මහත්මයාගේ ටෙල්නාට්‍යවල අමිල අබේසේකර හිටියට පස්සේ ඊට පස්සේ හිටියේ මම අමිල අබේසේකර මහත්මයාට පස්සේ මම රංගන දායක වුණේ. ඊට පස්සේ අපේ පැතුම් රුක්ෂාන් මගේ සහෝදරයා අපේ ඉතින් එතුමාට ආපු කාලේ පොඩ්ඩක් රංගනේ ගැන පොඩි පොඩි ගැටලු තියෙද්දි මම ළඟට ගිහිල්ලා මං කතා කරා. මං කතාල මොකක් මල්ලි මං වාට පුළිය ඇඩ්වයිස් අදින ෆසිලි ගන්නවා කියලා කියන්න අයියා මොකද්ද කියලා ඇහුවා. තැන්ක් යූ අයියා ඔගලෝගේ කියන එක මොකක් මල්ලි ආපුලුවන් නම් මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ වර්ක්ෂොප් එකට යන්න. ඒ තමයි වාට ලබන ලොකුම දේ මෙහෙම මෙහෙම කියලා මං ගොඩක් විස්තර කියලා අදලත් මං දැන පැතුම් මල්ලිගෙන් ඇහුවොත් ඒ කියයි ගමකම ලියන්න දෙයක්ින් ගන්න නැතුව පොඩ්ඩක් වාගේ මතිය තියෙන පොඩි පොඩි අඩුපාඩුකම් ඇතිනේ ඒ වටේ හදාගන්න කියලා හරියයි ඒකුවා කිව්වා වගේම මල්ලි මාස 6 කෝස් එකකට පොදු ගියා මහින්ද වේලා මහත්මයාගේ ගිහිල්ලා එතන මාස 6ක් හෝ 6ට වැඩි නැහැ මම මතක ඇති කොහමද ගියා ගිහිල්ලා හදාරලා ආවා ඉතින් හරි සන්තෝසයි ඒ වගේ මම දැන් මෙතන
අද ලස්සන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. අද ලස්සන කොල්ලෝ ඉන්නවා. අද අපි මේ ෆීල් එකේ ලස්සන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. අලුතෙන් ආපු කට්ටිය. ඉතින් හැකියාව දින අය බොහෝ සෙයින් ඉන්නවා. මම ඒක දැක්කා. ඉතින් ඒ අපිට පස්සේ බරපුර. හරිම සන්තෝසයි. හැබැයි ඉතින් මම හිතන්නේ අද අපිට පස්සේ බරපුරේ ඉන්න 100ට මගේ දැනුමේ හැටියට නම් 100ට 50ක් 40ක් sorry 50ක් 60ක් වගේ මේ රංගනය ගැන දෙයක් දැනගෙන අපුවයි ඉන්නේ. මම ඒ ගැන හරිම ආඩම්බරයි, හරිම සන්තෝසයි. මොකද ඇවිල්ලා යනවට වඩා දෙයක් දැනගෙන ඇවිල්ලා ඉන්න එක ගැන බොහොම සන්තෝසයි. මොකද අපිට හැමදාමත් මෙතන ඉන්න බෑ. අම හෙට මැරෙයිද කවද මැරෙයිද මම දන්නේ නැහැ. අපි ඉන්දියාවේ කිරික අපි දන්නේ නැහැ. හැබැයි මෙතනින් පස්සේ පරපුරක් ඉන්න ඕනේ මේ අපේ ශේෂ්ත්‍රයේ වැදගත්කම රැකගෙන ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඒ නිසා මේ බොහොම සන්තෝසයි. මම හිතනවා ගොඩක් අය එහෙම දැනගෙන ආපු අය එහෙම නොදැනගෙන ආවයි කියලා ඒගොල්ලන් හැලුවට පත් කරනව නෙවෙයි මම. මම ඒගොල්ලන්ටත් කියන්නේ මාස 6ක හරි ගමන්න කෝස් එකක් කරලා මේක මොකද්ද කියලා ඉගෙන ගන්න. මොකද මේක ඇතුලේ ඉගෙන මමගින් ඊට පස්සේ තමයි මගේ තාත්තා ඇවිල්ලා අහන්නේ මාස 6 පළවෙනි මාස අවුරුද්ද ඉවරනාට පස්සේ මගේ තාත්තා මගෙන් අහනවා මොකෝ දැන් වර්ක්ෂොප් එක ගැන හිතෙන්නේ රංගපානවා කියන එක ලේසිද තාමත්? මං කිව්වා බලන්න ලේසියි කියලානේ. දැන් තාම ලේසිද කියලා හෙව මගේ තාත්තා. අමාරු වෙන්නේ පොඩ්ඩක් කියලා ඊට තාත්තා ඉන්න එක තමයි කියන්නේ කියලා. ඉතින් ඒ නිසා රංගපාන එක ලේසි නෑ. ඒ නිසා කවුරු කියන අයියා ඩයලොග් ටික බලන් ගල කියන එක දෙන්නේ කියලා. ඩයලොග් ටික කියනට වඩා රියැක්ෂන් එක කියනවා අමාරු. ඉතින් ඒ නිසා ඒ හැම දෙයක්ම මේ අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මං කියන්නේ නොදැනගෙන හරි එනවා නම් දැනගෙන ඉන්න. ඇවිල්ලා යන්න දෙන්න එපා. මේකේ රැඳෙන්න දෙයක් කරන්න. මොකද උතුම් රැකියාවක්. මිනිස්සු පිනවන්නේ අපි. අපේ ප්‍රේක්ෂකයන් පිනවන්නේ. පහළට බැහැල යද්දී අයියේ කොහොමද? මක්කේ කොහොමද? නංගියේ කොහොමද? අනේ අපි ඔය බලනවා කියලා කියද්දී හිතට දැනෙන සතුට. මං දන්නේ මං ගැන මම කියන්නේ. හිතට දැනෙන සතුට. ආඩම්බරයක් නම් නැත. හරිම නිහතමානි නිරංකාර ජීවත් වෙන චරිතයක් ඇටියෙද බොහෝම හිතට සතුටක් දැනෙනවා. ඒගොල්ලෝ ළඟට ඇවිල්ලා කතා කරලා කියන්නේ වාප්පුගේ අප්පුගේ අම්මලා එහෙම ඇවිල්ලා කතා කරලා අපේ පුතේ කියලා ඒ කියන්නේ සතුටක් කියලා නෙමෙයි කරන්න බෑ. ඒ තමයි මම මගේ ජීවිතේ ලබන ලොකුම සතුට. පාරට බහලා යද්දී මම මිනිස්සු කියලා කතා කරද්දී මම ප්‍රේක්ෂකයන් ඇවිල්ලා කතා කරද්දී ඒ තමයි ලබන ලොකුම සතුට. එතකොට විශ්වයෙන් අපි කතා බහ පුරාරම්භයේදී ඔබ එක දෙයක් කිව්වා. මට ඒක මේ මොහොතේ සිහිපත් වෙනවා. කිව්වා මේ පාසල් ජීවිතයේදී යම් යම් ගුරුවරු නිසා යම් යම් සිත්‍රිදීම් වලට මුණ දෙන්න සිදු වුණා කියලා. නම් වශයෙන් කියන එක සිදු නැහැ. යම් කිසි දියක් ඒ මට සිහිපත් කරන්න කැමතිද? නෑ. කැප් ටීචර් නම් අහන් ඉන්න බා කියලා මං කිව්වා නැත්තම් පව්වනේ. මේ නෑ එකපාර මට හැමදාම මයි ටීචර් කෙනෙක් බයිනවා. මටයි ඔය අයියේ නල්ලිස්සයි මගේ යාළු පවිත්‍ර රයිබයි මේ බයිට මොකද උඹල තුන් දෙනා කවදරි දවසක මම දකින්නේ නුවර ටවුන් එකේ රත්ති අදුක ගා ඉන්න රත්ති අදු කරු තුන් දෙනෙක් කියලා කිව්වා. ඉතින් අනේ දේ මගේ හිනා කරපු හිනා යන කුටි කරන නීතකින් ඔක්කොම. හැබැයි ඉතින් දෙයියන්ගේ පිටේ මගේ තමයි යාළු පවිත්‍ර අද මේ වෙද්දී හොඳ ව්‍යාපාරිකයෙක් කෙංගල්ල ප්‍රදේශයේ දිගන. ඊට පස්සේ අල්විස් අයන අල්විස් එයාෆෝස් කියද යම් කිස්තා අවුරුදු 15කට කිට්ටුව එයාගේ රැකියාව. ඉතින් ගොඩක් සන්තෝසයි. ඉතින් මමත් ඉතින් එහේ මේ රකවාගෙන කරගෙන පොඩි මේ ඉබර්ද එතුමියා මේ කෘතුමිය මට හම්බ වෙනවා. හම්බුන එක මම දන ගහලා කටුකෙලි පාරදී දන ගහලා වැන්දා වැන්දම කිව්වේ මේ ඔයා යන ගමන ගැන බොහොම සතුටයි කිව්වා. ඇත්තට මේ ටීචර් ඒ වෙලාවේ හදවතින්ම කිව්වා ඒක. ඔයා යන ගමන ගැන බොහොම සතුටයි මම හිතුවේ නෑ බොහොම යයි කියලා. සතුටයි. හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න උත්සාහ ගන්න දෙන්නේ කියලා. ඉතින් මම දන ගහලා කකුල් දෙක අල්ලලා මම යනවා. එවෙලම. ඉතින් මම මට සිත්‍රෙදී ඒක ඒ කාලේ හිතරි දෙන්නේ නෑ. ඉතින් ඒ කාලේනේ මම හිතන ගුරුරුන්ගේ දැනුම් බෑන්නව ඉනාරේ තියලා. ඉතින් එහෙම කියලා දෙනවා. හැබැයි ඉතින් ඒවා ඉතින් ආදරෙට කියන කතා ගුරුවරු අපිට අපිව හදාගන්න ඒ තමයි අපේ දෙවෙනි දෙමව්පියෝ. ඒගොල්ලෝ තමයි අපිව ඇසේ කුටි දීලා ඔක්කොම කරලා.
විශ්ව මේ තවත් ප්‍රතිචාර කිහිපයක් තියෙනවා ලැබෙමිනුත් පවතිනවා මේ ලැබිලා තියෙන කිහිපයක් ටිකක් සිහිපත් කරමු අයියෝ දිනිති යාලි ජාලිය කොට දිල් දිල්රු ලොකම්ලත් දිල්රු ලන්දේවත්ත ලන්දේවත්ත දිල්රු ලන්දේවත්ත තිලා තිලන් ඖෂධ කවිස ලග්නේ නම් බැරිදේ කිව්ව කියලා වයින්න එපා ලක්ෂා රුවන් ඉන්දිකද සිල්වා සඳුනි රාජපක්ෂ ටී ඉෂානි පෙරේරා හයි කොහොමද රණවීර මොහාන් ලාල් සුසන්ත නන්ද නන්දන ඇන්ටන් රොෂාන් විලියම් කීර්ති ශ්‍රී ජාලියකොඩ මනෝජ් චතුරංග දමයන්ති ජයසිංහ එල්කේ මපුනේ මදු එල්කේ මදු නිකිල් කුමාරි රේණුකා සුරංගි සුජාත පෙරේරා සුමුදු හලෝ කොහොමද ඔක්කොටම හලෝ ඉතින් රැඳිලා ඉන්න ඔබ ආදරය කරන ඔහු තවත් හතර වෙනතුරුම අපිත් එක්ක රැඳිලා ඉන්න ඉතින් මේ විශ්ව තව කතා කරන්න දේවල් තියෙනවා නමුත් අපි දෙවෙනි ගීත විරාමයටත් යන්නට සූදානම් දැන් පළවෙනි ගීතයට කැමති හේතුව කියන්නේ ගීතයට විශේෂම ඒ ගීතෙත් අමුතු රසවින්දනයක් තියෙනවා කියන්නේ ගීතය හරි වචන හරි ලස්සනයි ගලපලා තියෙන එක මෙයාකට දෙන්න දෙ කියන්න ඕනේ නේ කාලේ බුදුම මේ කාලේ ඉපදුනේ දුන්නේ කිත් මේ ඉතින් මේ හරි ඒ කෙසේ වෙතත් විජය කුමාරතුංග මහත්තයාගේ කටහඬ මම ගොඩක් ආසයි ඒ කටහඬේ තියෙන අමුතු එකක් කියන්න දෙන්නේ නැහැ ඔබ දන්නවා ඇති ඉතමගේ සිතු හැටි සිහිවේ නොනැවති මේගි කාටදයි මේගි කාටදයි ඔබ දන්නවා ඇති මගේ පිතු හැටි සිහිවේ නොනවති මේකි අනුන්දම රැදිවා අමුතු මනුවක් මවා මතමා මතක වූවා සිහිය පැන සිවා බලාපොරොත්තුවේ අද තිරේරා පාලුව විඳ දරා දිවසමි දිවිතුරා මේගි කාටදයි මේගි කාටදයි ඔබ දන්නවා හිත මගේ පිටු හැටි කිහිවේ නොනැවති මේගි
එක මහිමාවට ඊදා ඉහිලේ මාගේ මුවින් ඇති උනේ නම් අවබෝධේ අද මේ විලස නොවේ කොතන කහිදී අද මේ මනෝ තලේ ලක්ෂ්මී හැම තලේ සියලේ හැම වෙලේ මේහි සාදරේ මේහි සාදරේ www.radiorunlanka.lk Sri Lanka ape hada vela passar tunai ඉතින් අපි ආයමත් එකතු වුණ ඔබ ආදරය කරන ආදරණීය වැඩසටහනට ඔබ ආදරය කරන ජනප්‍රිය තරුව සමග විශ්ව මේ දැන් අපි කතා කරලා හිටියනේ අපි දැන් පාසල් ජීවිතය ගැන කතා කරා විවිධ දේවල් කතා කරා ඉතින් ගොඩක් වෙලාවට මේ කතා බහේදී මම වටහා ගත්ත එක දෙයක් තමයි දැන් සමහර වෙලාවට මේ අපි මේ නවක නව පරපුර කියන්නේ ශේෂ්ඨයට එන්නට හීන දකින පරපුර බොහෝ විට හිතන දෙයක් තමයි මේක හරි පහසු දෙයක් විදිහට හරි සැහැල්ලුවෙන් සරල විදිහට මේ හීන ලෝකයක් විදිහට සුන්දර හීන ලෝකයක් විදිහට හිතාගෙන මේට එන්නට හීන මවන පිරිසක් ඉන්නවා මට පෞද්ගලිකව ඒ වගේ පිරිස් මුණ ගැහිලා තියෙනවා ඒ විදිහේ අය කතා කරලා බහ කරලා තියෙනවා කියන්නේ ශේෂ්ඨය තුළ ඉන්න අය නෙවෙයි එන්නට හිතාගෙන ඉන්න අය. ඉතින් ඒ වගේම තවත් මේ ඒ අය අතරේ තවත් පිරිසකගේ යම්කිසි ආකල්පයක් මට හොඳට දැනෙලා තියෙනවා. දැන් ශේෂ්ඨය තුළ ඉන්නවා නම් ඒ කියන්නේ අධ්‍යක්ෂකවරෙක් හරි කවුරු හරි තමන්ගේ කෙනෙක් ඉන්නවා නම් කෙනෙකුට පහසුවෙන් එන්නට පුළුවන් කලිනුත් මම කිව්වාගේ පහසුවෙන් එන්නට පුළුවන් කියලා. නමුත් දැන් ඔබගේ පියා මේ ශේෂ්ඨය තුළ දෙවැන්තෙක් වෙලත් ඔබ යම්කිසි දුෂ්කරක්‍රියාවක් කරලා මේ ශේෂ්ඨයට ආවේ. ඉතින් මේ ඒක නිසාම මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් තාත්තගේ හිවනැල්ල පස්සෙක තියෙන්නට ඇති. නමුත් ඔබට ඔබේ ගමන යන්නට උනේ ස්වාධීනව. ඔව්. එහෙම ස්වාධීනව නවකෙක් විදිහට අවුරුදු 20 කීයේද ශිෂ්ටයට අවුරුදු 21 21 නව යෞවනයෙක් විදිහට නුවරින් කොළඹ ඇවිල්ලා 20 දෙන්නේ. සමාන 20 අවුරුදු 20ක තරුණයෙක් විදිහට ගමෙන් කොළඹ ඇවිල්ලා ඉදිරියට යනකොට මම හිතන්නේ පියා ශේෂ්ඨය තුළ හිටියත් නොහිටියත් අර නවකෙක් විදිහන සියලුම අත්දැකීම් ඔබත් වින්දා. ඉතින් ඒ අත්දැකීම් අතර සුන්දර අසුන්දර කටුක දේවලුත් ඇති. අර පාසල් ජීවිතයේ වගේම සිදුවීම් ඇති. ඉතින් මම මේ මොහොතේ නම්ගම් විමසන්නේ නැහැ. සිත්‍රි දෙන දේවල් කැපිලි කෙටිලි කෙනහිලිකම් ඉර්ෂ්‍යා කුහකම් ගොඩක් දේවල් වෙන්න. ඉතින් ඒ පුද්ගල නාම වශයෙන් මම අහන්නේ දැන් එහෙම හදවත සසල කරපු යම්කිසි සිදුවීම් කීපයක් තියෙනවා අපි සිහිපත් කරමු මේ මත. ඇත්තරම කියනවා නම් සිද්ධි ඇති මම දන්නේ නැහැ. මොකද හේතුව මම ඒ වෙනුවෙන් අවංකවම කාලයක් නොවු නාස්ති කරලත් නැහැ. මොකද මගේ තාත්තා කියලා තියෙන දේ තමයි තමන්ව වටන්න ගොඩක් අය ගොඩක් දේවල් කරයි. ඒ වගේන හිත හිතින් ඉන්නපා. ඔයාට ඇහෙන්න ඔයාගේ තාත්තට බණේ. ඔයාට ඇහෙන්න ඔයාට බණේ. ඒ විලාට ඔය ඉදිරිය යන්න. එතන මේ 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 අහගෙන ඉතර කාලේ කන්න එපා. ඒ නිසා මේකේ මේ ෆීල්ඩ් එකේ ඉන්න ඕන විදිහක් තියෙනවා. ඉතින් ඒක මේ හැමෝත් එක්කම මේ කියලා අර චාටුනි අය කපටි හැම එකක් නේ. බයි මම මට මගේ තියෙන මං හිතන දේ තමයි. තුරුවත් මම ආදරය කරනවා. මට හතුරු නෑ. හැබැයි
එතම මගේ විදිය. මොකද එහෙම වුණොත් තමයි අපිට මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්කම දෙන්නේ. මට එහෙම ඒ නිසා මට එහෙම කරපු අය ඉන්නවද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඉතින් මට එහෙම කරන්න ඒකට බය කරන්න කාලෙකුත් නැහැ කියන හොය හොය ඉන්න. එහෙම කරා කියලා අහවලා කියලා බෙන්නුත් ආයින් කඩරක් දාලා ගන්නව නැත්තම්. එහෙමත් බැරනම් අතේ දුරින් ගානට ආශ්‍රය කරලා ඉන්නවා. ඒක තමයි ඉතින් ලොකුවට ඊපස්සේ යන්නේ. මොකද මේ ශිෂ්‍යය තුළ ඇත්තටම එහෙම තමනාපකම් සියයන් පවතින දෙයක් නෑ. මොකද ඔක්කොම ඔව් ඒක මේ ශිෂ්‍යය තුළ විතරක් නෙමෙයි. ශිෂ්‍යය වැත්තකට දැමල් බාල දාලා කතා කරොත් එහෙම මම ගෙදර ඉද්දි අල්ලපු ගෙදර මගේ අසල් වෙසියා එක්ක මම රණ්ඩු වෙලා ඉන්නවා නම් මූණ බලන්න නැතු ඉන්න බෑ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ හැම කෙනාත් එක්කම ශිෂ්‍යය කියන එක පැත්තකට දාලා උදේ එළියට බැස්සට පස්සේ good morning good afternoon ඒක ඉගෙන ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට හැමදාමත් ඉන්න පුළුවන් සුහදව මිනිස්සු හැමදාම ජීවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි හැමෝම අපිට කතා කරන්නේ. අපි ගැන හැමෝම දැනගන්නේ. අපි නිහතමානීද නැද්ද කියලා දැනගන්නේ. ඉතින් මට මතකයි මම කටුකොස්තර ගෙදර ඉඳන් දල්ලා මාලිගාවලින් බහැලා දරදා මාලිගාවෙන් ඉඳන් ධර්මරාජ දෙනගම් මම පයින් යනවා. උදේට එක්සයිස් එකේ වැවරවම්. ඉතින් අදලත් ඒ කාලේ සුන්දරයි. ඒ උද්‍යාර සීතලත් එක්ක වැවරවමයිනේ ගිහිල්ලා යන්නේ. ඉතින් මම ওই යනගම් මට ඉස්සරහට හම්බෙන පාසල් මගේ මහේස ශිෂ්‍යයන්ට ගර්ල්ස්ට සිල්නවා මම good morning hello කියනවා. හැබැයි දන්නේ නැහැ. සමහරට මම සමහර ගිල්ලුවා බාල පිස්සු පොඩි කාලේ ඉඳගෙන දෙන්නේ. මොකද අපි එහෙම යන්න ඕනේ. අපි අර සමහර ලඩ හිටපු ගමන් මොකක් හරි ඔළුවේ මොකක් හරි එකක් කල්පනා කර කර ගියොත් hina වෙන්න තමද වෙනවා තියෙනවා. ඒක මේ කාලෙත් වෙනවා. සාමාන්‍ය මනුස්ස ස්වභාවය. දැන් මේ පිටත් මගෙන් කම පොඩි hina වෙලා යන්න ඕනේ ඔයා කිව්වම. අනේ සමා වෙන්න මම වෙන ලෝකෙක හිටිය සොරසරි ආරයිද හරිද කියලා. ඉතින් එහෙම ඉතිනවා. මම නම් එහෙම ආඩම්බර නැහැ. මම ගැන කියන ආඩම්බර නැහැ. කිසිම දෙයක් නැහැ. හැමෝත් එක්ක මොකදින් කතා බහ කරලා ඉන්නේ. ඉතින් එහෙම තමයි ඉන්නේ. එතකොට දැන් අපි සාමාන්‍ය ජීවිතය ගැන තියකරම අපි සාමාන්‍ය ජීවිතය ගැන මොනවද කියන්න තියෙන්නේ? මගේ සාමාන්‍ය ජීවිතය ගැන කතා කරනවා නම් මට කියන්න තියෙන්නේ මගේ පවුල ගැන. මට කියන්න තියෙනවා මගේ පවුල, මගේ බිරිඳ රන්දි, මගේ දුව කවින්දා, පුතා ඔනෙත්. ඉතින් දුවටයි පුතාටයි දැන් අවුරුදු මේ අවුරුද්දට දුවට පහ සම්පූර්ණ වෙනවා ජූලි මාසෙට. පුතාට අගෝස්තු මාසෙට 13 වෙනිදාට 4 සම්පූර්ණ වෙනවා. ඉතින් දුව නම් දුනි 30. ඉතින් සුන්දර කාලයක් ගත කරගෙන ඉන්න ඒගොල්ලෝ එක්ක. ඉතින් ඒගොල්ලෝ හරි දඟයි. ගොඩක් දඟයි. මේ ඒක සුන්දරයි. ඉතින් ඒ කියන කරන දේවල් වල හිටපු ගමන් මම ෂූටින් එහෙම ගියාම පොඩ්ඩක් ඔය ෂූටින් ඇදලා කල්පනා කරගෙද්දි එක පාට මතක් වෙනවා ෆෝන් එක බලනකොට අග්ගාලා ඒගොල්ලන්ගේ වීඩියෝස් අනම්මනම් තියෙනවා මේකේ. ඉතින් මම අග්ගාලා බලලා ඉතින් ඒකේදී බලාගෙන ඉන්නවා කරන වීඩියෝ එක. ඒතකොට අර පොඩි අර මොකක් හරි ප්‍රෙෂර් එකක් වගේ තිබ්බම ඔය දැන් ස්ක්‍රිප්ට් ඇවිල්ලා රෙමි ඇවිල්ලා සීන් ගේන පොඩ්ඩක් වෙනවා පොඩ්ඩක් ඔළුව කූල් වෙන්න ඕන පුදාව හරි දුව ඔය අග්ගාලා බලපුවම ඒ අග්ගාලා මනස ඉතින් ඒක මගේ පෞද්ගලික ජීවිතේ. එතකොට මම නිව අවුඩෝ හම්බෙන හැම මොහොතකම කැමති මගේ ගම මහනුවර මම ඉන්න. මොකද ඒ දැනටත් මේ නුවර තාමත් තියෙන එක. මම මගේ ජීවිතේ මම මැරෙනකන් මම නුවර ජීවත් වෙනවා. මොකද මම බොහෝම ආදරය කරන තැනක්, මගේ රටේ ආදරය කරන ආසම කරන තැන තමයි මහනුවර. ඒ එතන තියෙන සිසිල, එතන ඒ තියෙන එන හුස්ම ටික, ඒ ලැබෙන ආශිර්වාදේ ඒවා කියලා නිම කරන්න බෑ. ඒ රටේ ඒ නගරේ, ඒ නගරේ හැදෙන්නත් මම ඉපදුනේ කොළඹ. හැබැයි මම නුවර කොළඹ ඉපදිලා 1987 මම ඉපදෙන්නේ සැප්තැම්බර් 14. මම නුවර මහනුවර පදිංචියට 1991. ඒ ඉඳන් අද වෙනකම් මම මහනුවර. හැබැයි ඒ මම ඒ ගමේ හැදෙන්න පිනක් තියෙනවා. මහනුවර කියන ගමේ හැදෙන්න පිනක් තියෙනවා.
ඇතර මහනුවර ප්‍රදේශයේ කඳුරට පරිසරය තුළ හැදුනම ඒකට ආත්මයට බැදෙන දේවල් ආත්මෙන් ගලවල ඇදලා දාන්න හරි අසීරුයි. මම මම හිමයි කියලා මම මේ මගේ මගේ රටේ අනිත් පැති දකුණ උද මේක මගේ මාතර ජනතාව කවුරු මං එහෙම මේ ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. මම හරි මාස දැන් මේ රටේ හැමතැනම තියෙනවා. හැබැයි මහනුවර කියන එක ඇතුලේ අමුතුම දෙයක් තියෙනවා. ඒක මම හිතන අනිත් පැත්ත පුරක් පිළිගන්න දෙයක්. මේ නැතුව මම මේ ලංකාවේ අනිත් තැන් ගාවිතර ජීවත් වෙන්න බෑ, අර කින්න බෑ. එහෙම එකක් නෑ. මගේ මම කැමති මගේ මව්බිමේ ජීවත් වෙන්න. මිසක් පිටරටක ජීවත් වෙන්න නෙමෙයි. මම කැමති ඒකට. මම බොහෝම කැමති මේ මේ රටේ පය ගහලා ජීවත් වෙන්න. මොකද මට මේ රටේ තරම් මොකද මම පිටරටකට ගියාම අපි ෂෝස් වලට හරි මේ ගියාම ඒ ගන්න හුස්මවත් දැන් මේ 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 විත්‍ය හතර ඇතුලේ ඉදදි මේ AC එකෙන් එන මම හුස්ම ගන්න එක මට එක අමුතු දෙයක් නේ. හැබැයි මේක එළියට ගියාම මට තේරෙනවා මං ඉන්නේ මගේ තැන කියලා. මේක ලංකාවේ කොහෙ ගිහිල්ලා බැස්සත් මං හුස්ම ගද්දි මට තේරෙනවා මං ඉන්නේ මං ඉන්න තැන මට මගේ. හැබැයි ෆ්ලයිට් එකෙන් ගිහිල්ලා ඕනම රටක බැස්සට පස්සේ කියන්නේ ඩුබායි ගිහිල්ලා දින ඩුබායි ප්‍රශ්නේ ඉන්නේ මේ වගේ. හැබැයි සමජාතිකර තේරෙන්නේ නැහැ මේක අපේ කියන්නේ මෙහෙමවත් දෙයක් දෙන්නේ කියන්නේ ඒක වෙනයි ඒක මගේ නෙමෙයි අපේ නෙමෙයි මේක තමයි අපේ රට ඒක තමයි මට හැදෙන්න වැඩෙන්න හැදෙන්නේ මේ රටේ මේ රටයි කරන්නේ කවදද දවසක පස්සෙන්නේ මේ රට තමයි ඇත්තටම මේ ගොඩක් වෙලාවට මෙහෙම අපිට අපේකම කියන එක දැනෙන්න ඕනේ හැම පුද්ගලයෙකුටම නැත්තම් මං හිතන්නේ ජාතියක් වශයෙන් අපිට පවතින්නට බෑ. ඉතින් මේ යම් යම් කාලව කාණුත් එක්ක යම් යම් පෙරලිත් එක්ක අනාගත පරපුරට සිතුම් පැතුම් ඔය ඔබ මම හිතන පතන විදිහට සිතා විදෝ කියලා හිතෙන මේ යන රටාවත් එක්ක ඒක වෙනම කතා බහ කළ යුතු දෙයක්. ඉතින් මේ ඒකත් එක්කම මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් උදක් වෙලාවට මේ මන් දන්නේ විශ්ව කැමති වේද මේ ප්‍රශ්න අහනවා කියලා මම නමුත් මම අහනවා ඔබ මේ ඔබ රටට ආදරය කරන කෙනෙක්. ඔබ ඒ වගේම මේ මම පෞද්ගලිකව ඔබව දන්නවා. ඔබ මේ ආගම දහමට පොඩක් නැඹුරු කෙනෙක්. ඒක වගේ දේවල් සමහරවිට අපි කතා බහ කරලා තියෙනවා මාධ්‍ය තුලින් කතා කරන්නේ නැතුව පෞද්ගලිකව ඔබ මට කියපු දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ විශ්වාසයන් තුළ ඒ ආගමික පසුබිම තුළ ඔබ ඇසූ දුටු දේවල් ඒ තුළ දැන් මොකද ඇතැම්මයි මේ භෞතිකවාදී පිරිසුත් ඉන්නවනේ අපි. ඔව්. ඉතින් ඒ වගේ ඒ යම් යම් දේවල් ඔබ මට කියලා දෙනවා. ඉතින් ඔබ ඒ වගේ පසුබිමක ඉන්න කෙනෙක් මම හොඳටම දන්නවා. ඒ වගේම මේ රටට ගොඩක් ආදරය කරන ඒ වගේ කෙනෙක් කියලා දන්නවා. ජනතාවට මිනිස්සුන් ආදරය කරන කෙනෙක් කියලා දන්නවා. දැන් අද වෙනකොට මේ අපි ගොඩක් කලාකාරයෝ දේශපාලනයට පිවිසෙන කාලයක්. මොකද ඔබ දේශපාලනේ පිළිබඳ ඔබගේ අදහස? දේශපාලනයට ඉස්සර ලොකු කැමැත්තක් තිබුණේ යන විදිහත් එක්ක. හැබැයි දේශපාලනයේද මේ පහුගිය ජනාධිපති මැතිවරණයේදී ගොඩක් බැහැලා වැඩකටු කරා. රටට ආදරයක් ඇති. ආදරේ හින්දා ගොඩක්ම වැඩ කරා. ඉතින් අද දේශපාලනයට ගොඩක් හරි ආසයි මම. ලොකු ආසාවක් ඇති වෙලා තියෙනවා මේ දේශපාලනය කරන්න. එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. මට හිතෙනවා මේ හරි අපේ කියන හැඟීමක් ඇතුලේ අපිට නායකයෙක් ඇති වුණා. ඒක මගේ මතය. මට අදාළ මං කල්පනාවත් එක්කවත් මමවත් එක්කවත් තර්ක කරන්නේ නැහැ. තමතුවා නොවෙන්න පුළුවන්. මම මට ඒක අදාළ. මං කියන්නේ මං ගැන. මොකද රටට අවශ්‍ය වෙන්නේ රටට ආදරය කරන කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතිගරු ජනාධිපතිතුමා අපිට අද ඉන්න. ඉතින් ඒ යන විදිහට මං ගොඩක් කැමතියි. ඉතින් මට හිතෙනවා මේ මං කැමති මේ රට පිරිසිදු රටක්. මේ රට සියලු දෙනාට නිකන් හැමදාම මේ වාහනනාත්ව ගිහිල්ලා නැද්ද ගියක් අද දෙන ගියක් හරි එහෙම නෙමෙයි. සල්ලි වේදම් කරලා මිනිස්සුට බඩුවක් ගන්න පුළුවන් තත්වයක් ඇති කරන නායකයෙක් වෙන්න ඕනේ මේ රටේ. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ මිනිස්සු එහෙම මෙහෙම දරකට වැටෙන්නේ නැතුව සල්ලි වේදම් කරලා අතෙන් සල්ලි වේදම් කරලා බඩුව මුට්ටුවක් ගන්න පුළුවන් තත්වයක් ඇති කරයි කියලා මේ රටේ මේ ආදරණීය නායකයා. දැන් එතකොට මේ අපි කලාකාරයෝ දැන් දේශපාලනයට පිවිසෙනවා. දැන් ඔබ ප්‍රියකාරී දේශපාලන නෑ මට එහෙම දේශපාලනෙට එන්න මට එහෙම එකක් නෑ. අරවංකෝ මට එහෙම අදහසක් නෑ. අදහසක් නෑ මේ ලාවේ. හැබැයි මං කැමති දැන් මේවා දැන් මහමෙතිවරණේනෝ
මං කැමති වැඩ කරන්න. ඒ කියන්නේ මම ආදරය කරන ඉන්න දේශපාලකයන් ඉන්නවා. ඉතින් මම හරි ආදරය කරනවා. මං ඒගොල්ලොන්ට මම වැඩ කරන්න ආසයි. ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ගේ මීටින් වල ගිහිල්ලා මේ මයික් එකක් අරන් කෑ ගහලා කතා කරන එහෙම එකක් නෙමෙයි. ඒගොල්ලෝ ඉන්නේ පෙනීටිල මට දෙයක් කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි මං හොයනවා. මට මං දැනගන්න ඕනේ ඒගොල්ලෝ රටේ වැඩක් කරන අයද නැත්නම් මේ මොකක් හරිද කියලා. ඒ කියන්නේ එහෙමනම් මං මගේ නමත් මම මෙච්චර කාලේ කදාගත්තේ මං මේවා කරගන්න කැමති නැති හින්දා මං ලෑස්ති දැන් ගොඩබේ සර්වින් මම ගිහිල්ලා ගොඩක් තැන් වල ස්ටේජ් උන් නැග්ගේ මේ එතුමාට තියෙන එතුමා රමේ රටට දෙයක් කරනවායි කියන දැඩි විශ්වාසයට. ඉතින් මොකද අපිට අවශ්‍ය වෙන්නේ එහෙම නැතුව යන රැල්ලට මෙහෙම අල්ලගෙන දුවනවනේ. මෙහෙම අල්ලලා දුවනවා වගේ අන්න දේශපාලනය කරන්න දැන් කියලා එහෙම එකක් නෙමෙයි. එහෙම නෙමෙයි දේශපාලනය කරනවා කියන්නේ. දැන් අපි මොනවද කරලා තියෙන්නේ? දැන් අපි මම මෙහෙම ගත්තොත් ක්‍රිකට් මැච් එකක් දිනලා හරි මොකක් හරි දෙයක් උඩ ගිහිල්ලා මෙහෙම කරලා සහතිකයක් දෙන එක නෙමෙයි දේශපාලනයේ සුදුසුකම්. ඇත්ත වශයෙන්ම කියනවනේ මම මෙහෙම ප්‍රශ්න ඍජු මහන්නම් යම් කිසි දවසක ක්‍රියාකාරී දේශපාලන පිවිසිලා දැන් මේ ඡන්ද இல்லන්ද අදහසක් තියනවද? එහෙම ආරාධනාවක් ලැබුණොත් මොකද කරන්නේ? ආරාධනාවල් නම් පහුගිය කාලේ ටිකක් ලැබුණා. මේ මොහොත වෙනකන් නම් එහෙම අයිඩියා එකක් නැහැ. මම දන්නේ ඉදිරියේදී මම මොන තත්ත්වයක් වෙයිද කියලා. මේ ඉතින් මේ මොහොතේ නෑ එහෙම එකක්. එහෙම එකක් නෑ. මම අර කිව්ව දෙයට මම කැමතියි. ඒක. ඊළඟ එක මම අර කියන් ආපක මම ඉවර කරන්නම්. අපි කරන්න ඕනේ රටේ අහිංසක ජනතාවට සේවයක් කරන්න. මොන හරි දෙයක් කරලා තියෙනවා තමන්ගේ ගමට නොවුනත් පිටතනකට හරි. නැතුව මොන හරි දෙයකට ගිහිල්ලා සර්ටිෆිකේට් එකක් දෙන එකේ ෆොටෝ එකක් ගහලා දාන එක නෙමෙයි. මම ඒක මේ කියන්නේ මේ ඒක නෙමෙයි වියුත්තේ. අපි දේශපාලනට එන්න සුසුකමක් වෙන්න ඕනේ. රටට ආදරය කරන්න ඕනේ පළවෙනි එක රටට ආදරය කරන්න. තමන්ගේ ගමට ඒ ආදරය කරන්න ඕනේ. ඒ වගේම අපි අපේ අහිංස අපි හිතන්න ඕනේ. බත් පිගානාරම් බත්කට කද්දි මේ බත්කට තව මේ බත් කන්න නැතුව තවත් විශාල පිරිසක් අද මේ රට ඇතුලේ මේ පිට රටවල කොහෙවත් නෙමෙයි මේ රට ඇතුලේ ඉන්නවා විශාල පිරිසක් මේ බත් කන්න නැතුව වතු හරියම වතුරු ගුර බොණ්ඩ නැති අය ප්‍රසිද්ධ නගරවල සමහරලාට මාස 7-8කින් නාගන්න විදිහක් නැතු මිනිස්සු ඉන්නවා. වතුරු පොගුරක් බී ගන්න දෙයක් නැතු මිනිස්සු ඉන්නවා. අපි ඒ වෙනින් දෙයක් කරන්න. මම එක්තරා කාලයක මට මතකයි මං ගිය අවුරුද්දේ මගේ උපන්දිනයට මම සියඹලාණ්ඩුවේ මට දැන් කයිඩෝ එක වටට ඔළුවට එන්නේ නැහැ තන. මම Facebook එකේ එක සටහන් කරලා තියෙනවා මගේ මගේ මට එනවා ගෙදරට ලියුමක්. මගේ තාත්තා තමයි එදා ඒක ෆෑන් කෙනෙක් කියලා තියෙන නිසා මොකක් හරි එකක් කියලා තාත්තා මට කතා කරනවා. මම මේ ලියුම කඩනවා කිව්වා. මොකක් කඩන බලන්න කියලා. අයු ලැබුවා. ඊට පස්සේ ඒකේ ලියුමේ තියෙන සටහන් කරලා තියෙන්නේ අප සියඹලාණ්ඩුවේ විද්‍යාලයක් අනේ අපිට මේ සංගීත භාණ්ඩ මෙන්න මේ කියන සංගීත භාණ්ඩ හතර පුළුවන් නම් අරන් දෙන්න කියලා. එතකොට තාත්තා මං කතා කරන්න මං කතා වලට දෙන්නම් කිව්වා. තාත්තා කතා කරා මේකළු කිව්වා. මෙහෙමයි සර්බිනාවක් තියෙනවා. සර්බිනාව තිබ්බ දැනම තියලා තියෙන්නේ. ඉස්සුවොත් ඔක්කොම ටික පල්ලෙහාට වැටෙනවා. කොහොමද තියලා පරිස්සමට ගහන්න ඔක්කොම කරන්නේ මෙහෙම නේද. ඉතින් අතරම බලපුවම රජයේ ඉස්කෝලයක්. රජයේ විද්‍යාලයක්. කිසිම දෙයක් කරලා නැහැ ගිය අවුරුද්ද මේ මම මේ කතා කරන්නේ ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසේ 14 වෙනිදා මගේ උපාධියෙන් මම කරපු දේ. එතකොට මම ගියාම මේ ඒ ස්කූල්ට අය ඊමත් කරාම අපිට මේ ගමෙන් අපිට ලොකු අඩුපාඩු ගන්න තියෙනවා කිව්වම ස්කූල්ට ටොයිලට් එකක් හදලා දීලා ඒක ටොයිලට් එක. ඒක හොඳයිනේ. ටොයිලට් එකට වතුර දීලා නැහැ. හරිද? එතකොට ටොයිලට් එකේ වතුර දීලත් නැහැ, වතුර බොන්න දීලත් නැහැ. එතකොට හදිසි අවස්ථාවකදී ළමයි ගිහිල්ලා ටොයිලට් එකට ගිහිල්ලා කොහමද වතුර ටික නැතු මොකද කරන්නේ? ඊට පස්සේ එතකොට එහෙම නැති එක සංගීත භාණ්ඩ දිහා බලයි. හරිද? ඊට පස්සේ මම කිව්වා අපි තාත්තා කතාල කියලා දිනවා.
ඉල්ලුවද රජේ ඔ ඉල්ලවා තාමත් කිස් දන්න සතියද දෙකත් දිල්ල නෑ අවුදු ගාන අවුදු දෙකද තුන රයි් අවුරදු අවුන අවුද්ද හමාර දෙකවා ඉල්ලලා ඒස රයි් හරි ඕකේ එ මේටික ස්කෝල්ට බට්ට ගන්නලි පස්සේ මංගේහිල්ල හස්කෝල්ට ඩි කරලා මුක්කොම කළ මංාව අපි කළයුත්තේ ලෝකට පේන්න නෙමේ අපි අපි හිතන්ඩෝනේ මං හැමදිස මගේ මගේ දුවට ඇතට තම තේරෙන්නේ ඇබ මගේ බිරිඳට කියරවා එකුල්ලු කෑම කාලා කෑම ඉතුරු කරලා ගොඩ විසික් කරදි මං කියනවා අම්මගේ අම්මට කියර තිය කෑමිතුරු කල විසික් කරදදි ඇඳුම් සපොත්තු හැමතනම දාත්ති ඇඳුම් විසික් කරන්න මං කියල තියෙනවා ඇඳුම් මේ කවදත් මෙහම දාන්න එපා මෙහම කරන්න එපා වස්තරයක් නැති මිනිස්සු අද අපේ රටේ ඉන්නවා කවුරුත් එක්ක විශ්වාස කරන්නේ මේ කොළඹ ඇතුළේ ඉන්න මේ කොළඹ ඇතුළේ ඉන්නවා ඒ නිසා පුළුවන් නම් දේශපාලනය කරන්න ඕනේ දේවල් කරන්න පුළුවන් නම් තමන් බොන වතුර විතර වතුර ටිකක් දෙන්න පුළුවන් නම් තව කාට හරි තමන්ගේ ඇඳුමක් දෙන්න පුළුවන් නම් හැම ගැහිලා විනාශ වෙලා යන්න මේ දෙනිම ඉරිලා ඉරිලා යන්න කලින් මේ දෙනිම තමන්ට ඕන කාලයක් ඇඳලා මේක දීලා දාන්න පුළුවන් ඔඩ්ලෝතු වේ තියෙන බල මේකත් දෙන්න පුළුවන් නම් අවශ්‍ය කාලේ මම කරලා ටග් ගාලා ගලවලා කාට දෙන්න පුළුවන් මේකත් පාවිච්චි ගන්න කියලා හරි ආසයි මේ වගේ බොච්චක් බඳින්න අදාස කට්ට උලක් ඒ එහෙම ඉන්නවා පුළුවන් නම් ඒගොල්ලන්ව සනසන්න ලොකු දෙයක් දේශපාලනය කරන්න ඕනේ ඒකට මේ වෙනකොට තවත් ප්‍රතිචාර කීපයක් ලැබිලා තියෙනවා විශ්ව අපි කතා කරමු ඉබ්‍රහීම් රිසා සමි සමයි සමයි රංජිත් සෙන්නසොනාල් ප්‍රියංකර නුවන් ශ්‍රීනාත් නියමයි කියලා දාලා වරුණි හංසිකා දනුෂ්ක මාරස්සන පෙරේදා මාරස්සන පෙරේදා හයි විශ්ව හෙලෝ විශ්වයියා කොහොමද කොහොමද මල්ලි වාට හොඳින් ඉන්නව නේද වා ඔක්කොමල හොඳින් නේද මමත් හොඳින් ශාමලි ප්‍රනාන්දු අපේ මගේතර මේ මන් දන්න ශාමලි අක්කා වෙන්න ඕනේ මේ අහිංසක ආදරේ බුද්ධික ප්‍රියංගි රේණුකා ප්‍රසාදිකා ජයවර්ධන මදුෂිකා ජයවර්ධන රයිට් හැමෝටම අහාලෝ හලෝ කොහොමද ඔලොම හොඳින් ඉන්නව නේද හැමෝම හොඳින් ඉන්න මට කියන්න දෙන එකම දේ තමයි තව දෙයක් මම මේක කියන්න මේක අවස්ථාවක් කරගන්නෝ අද අපේ ලෝකෙටම ලොකු අසංගතයක් ඇවිල්ලා තියෙනවා ඒක ලොකුම අනුතුරුදායක තත්ත්වයක තියෙන්නේ ඒක කවුරුත් විහිළුවකටවත් හිතන්නේ නැතුවත් ඉන්නවට මම කැමති නැහැ හිතන්න මේ වෙලාවේ ಜಾති ભેද ආගම් ભેද පසක තියලා තමන්ට පුළුවන් ආකාරයෙන් තමන්ගේ අදහන ආගම විශ්වාස කරලා බඳලා ඉන්න එකම දේ තමයි ලෝකවාසී සියලුම දෙනා මේ වසංගතයෙන් බේරලා දෙන්න සියලුම දෙනා මේක පතුරුපු අයටත් ඒවා ඇවිල්ලා ඇති ඒ සියලුම දෙනා බේරලා දෙන්නේ කියලා මම දලදා හාමුදුරන්ගේ කතරගම දෙයියන්ගේ ක්‍රිස්තුස් වහන්සේගේ අල්ලා දෙයියන්ගේ සියලු දෙනාගෙන් මං ඉල්ලනවා විශ්වය ඇත්තටම මේ මම අහන්න ඉතු ප්‍රශ්නයක් ඔබ එතනින් ආවේ මොකද මේ ඔබ ආගම අපි දැන් බෞද්ධ වශයෙන් අපි බෞද්ධ දර්ශනය විශ්වාස කරන අපි ඕනම කෙනෙක් ඊට අමතරව අපි අපිට තව තව යම් යම් විශ්වාසයන් තියෙන යම් යම් දෙවිවරු පිළිබඳ අර මම කලින් කිව්වා වගේ භෞතිකවාදීව දකින අය ඉන්නවා මේ දෙවිවරු යක්ෂයෝ භූතයෝ නැහැ කියන තැන ඉන්න කිරිසකුත් ඉන්නවා ඒක එයාගේ පෞද්ගලිකත්වය අපිට අදාළ නැහැ එයාගේ පෞද්ගලිකද මම පෞද්ගලික කරන ඔබ දෙවියන් විශ්වාස කරනවා ඉතින් ඒ වගේ යම් යම් ඔබ අද්දුරු දේවල් පවා තියෙනවා ඇතැම් විට මාධ්‍ය තුලින් ඔබ කියන්නට අකමැති දේවලුත් ඇති අද්දුරු දේවල් අතර ඒ පිළිබඳ අපි යම් කිසි ඔබ කතා කරන්නට
ඔබගේ සීමාවන් තුළින් ඔබ කතා කරන්න කැමති දේවල් ඇතිනි. දැන් සමහරක් ඒවා ඔබ කියන්න කැමති නැති වෙයි, මේ දැකපු අත්විඳපු දේවල්. ඔබ ඒ දෙවියන් විශ්වාස කරන්නට ඒ වගේ පැතිවලට යොමුනේ වයස කීයද? ඔබ යම් යම් අතුරු දේවල් තියෙනවා නම් ඒවත් මේ ප්‍රේක්ෂකයන්ට බෙදා හදාගන්න කැමතිද? මෙහෙමයි, අතුරු දා කියන්නේ අර ඕනම දෙයක දිනවනේ මේක හරි ගියවම අපි කෙනෙක් ඉන්නවනේ අනිවාර්යෙන් මේක වැරදි කියනවා. ඒ වගේ එක සාමාන්‍ය දෙයක් දෙවියන් බුදුන් අදහන ඒක බුදුහාම අපේ බුද්ධහගම විතරනේ සියලු මාගම්වල ඉන්නවා. පාමසලට එන්නේ නැති, පල්ලියකට එන්නේ නැති, දේවාලයකට එන්නේ නැති මේ ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒගොල්ලන්ව ඒගොල්ලොම තේරුම් ගන්න කාලෙක මම එකපාරක් මතකයි මගේ යාළුවෙක් මම මාලිගාවට එක්කන් ගිහිල්ලා වැඳගෙන ඉඳී මම මේ පැත්ත හැල බාදිය ඌ ඉන්න මාලිගාව ඇතුලේ කකුල් දෙක පද්දවත් මං කොමි වැඳපන් වැඳපන් මෙයාගේ මේක අහන එකේ කිසිම තේරුමක් නැත. එයා එතරම් මුදවන්නට බෑ. බෑ කියන එක. හැබැයි මම මට එක්තරා අවස්ථාවක ඒකට හේතු කාරණා කීපයක් එළියට එනවා. හේතු කාරණා කීපයක් එළියට ආපුවම මං එයාට ඒකට දෙයක් කියනවා. මම ඒක මෙතන කියන්න කැමති නැහැ කියලා මේ මං කියනවා මේ තමන් ඉපදෙද්දි තමන්ට ආගම ජාති අම්මා තාත්තා දෙනවා වගේ ආගමකුත් ජාතිකුත් දෙනවා. ඒ නිසා පොඩ්ඩක් එකක් කරන්න කියලා මං දෙයක් කිව්වට පස්සේ මම ඊයේ පෙරේදා මගේ අපේ අතිජාති මිත්‍රයා මගේ සෞහෘදයා චාමර ප්‍රදර්ශන මහත්මයා අතිශයින්ම රෝගාතුර වෙලා හදිසි අනතුරකට භාජනය වෙලා දැන් ඉන්නේ කොළඹ මහ රෝහලේ හදිසි දැඩි සත්කාරයකගේ. ඉතින් එතුමාට මම මේ වෙලාව ඒකත් මම අවස්ථාවක් කරගන්නවා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න. ඉතින් එදා අපි එතුමා වෙනුවෙන් කරපු බෝධි පූජාවලදී මෙයා ආවා එතනට. ඇවිල්ලා මේ බෝධි පූජා සම්බන්ධ වෙලා මෙයා වඳිනවා දැක්කම මං අද්දටත් ඇහුවේ නැහැ කතා කරලා ඇයිවා වඳින්නේ කියලා. මම සන්තෝෂ වුණා. ඔයාම කවදද දවසකගේ තේරුම් ගත්තනේ ඒක හොඳයි කියලා. ඉතින් කොහොමද තේරුම් ගත්තේ මම ඒක හොයන්න ගියද මට වැඩක්වත් නැහැ මේ වැගුණා. මම කියන්නේ අපි අපාම බුදුමම මොනවාර්ධයක් තමන්ගේ ආගමට අනුව කරන්න පුළුවන් නම් වටිනවා. ඒක මොකද කාටවත් කියන්න බෑ, කවුරුත් කාටවත් කියන්න බෑ. දැන් මගේ බිරිඳගේ අම්මා සමහරවිට මං ගිහිල්ලා දාලනවා. හැබැයි මං කවදාවත් අහල් නැහැ අම්මා බුද්ධාගමනේ අම්මා මොකටද පල්ලි යන්නේ කියලා. මං බයිගේ අම්මගෙන් අහල් නැහැ. ඊයාගේ කැමැත්ත. එතකොට මගේ බිරිඳ මම ගියොත් පන්සලට යනවා. ඉතින් මම ගොඩක් වෙලාවට පන්සල් යනවා අනිවාර්යෙන්ම. එතකොට ඒක කවුරුත් එක බලින් දැන් මං මගේ බිරිඳට බලෙන් කියවලත් නැහැ. ඔයා මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. කරන්න ඕනේ මං කියලා නැහැ. මං කියලා දෙනවා යන්න එනවද? එයා ෆ්‍රී වුණ වෙලාවට එයා බබලත් එක්ක වැඩ කරලා තෙහෙට්ටු නැති දවසට ආ යන්කිල එනවා. ඉතින් මං කියන්නේ ඒකයි. කවුරුත් බලෙන් ගමනක් එක්කන් එන්න බෑ. ඒගොල්ලෝ කැමතිින් යන්න ඕනේ. හැබැයි ඒ දේ කරනවා නම් ඒ ආශිර්වාදෙ ගොඩක් වටිනවා. මොකද අද අපේ රටේ ගොඩක් අය ඉන්නේ පන්සල් පල්ලි දෙවිවරුත් එක්ක ගනුදෙනු කරන අයනේ. ඒ කියන්නේ හෙට විභාගේ හෙට ඉන්ටර්වියු එක හෙට වාහනේ ගන්නවා හෙට අරකට යනවා අනිත් මේකට යනවා ජොබ් එක මේ රිසල්ට් එක බලන්න යනවා. එතකොට දෙවියෝ මතක් වෙන්නේ, බුදුන් මතක් වෙන්නේ, බෝධි පූජා මතක් වෙන්නේ. මේ කේන්දරේ පොඩ්ඩක් අවුල් කිව්ව ගමන් අම්මා දුවනවා දඩිබිඩි ගාලා. අම්මා දුවනවා දඩිබිඩි ගාලා දුවර පොණ පොණ අම්මා නේද මං සමාස් එක පාරක් මට වුණා බෙලංගිල පන්සලේ බෝධිය වටේ මම කල්ලිත් අරගෙන නඩුවේ නම්බරේ මොකද වටේ යනවා. මේම පිරිසක් ඉන්නවා කියන්න බැරි. එහෙම වෙන්න එපා. ගනුදෙනු කරන්න එපා. බුදුන් වහන්සේක දෙවිවරුන් එක අල්ලා දිවෙන පල්ලිය ගනුදෙනු කරන්න සුසංශික ගනුදෙනු කරන්න එපා. මං කියන්නේ ඒක දෙයක්
තමන් ඉපදෙද්දිම අනිවාර්යෙන්ම ගහලා එවන දෙයක් තමයි මරණ දවස. ඒක කාක්කේ ජරාගලරි ඔළුවට මරනවා. මරණ ගහ මරන මරනලාට කරන්න දෙයක් නැහැ. ඒ වගේ අනිවාර්යෙන්ම ගහලා එවනවා. ඉතින් ඒ නිසා තමන් ජීවත් වෙන කාල දුර කරගන්න පින් පව් පමණයි අරගෙන යන්නේ. ඒ නිසා පන්සල් පල්ලි ගිහිල්ලා ලෝභ වුණාට වැඩක් නැහැ. ලෝභ වෙලා වැඩක් නැහැ. පන්සල් පල්ලි කොච්චර ගියත් වැඩ නැහැ ලෝභයි. ඉතින් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දන් දෙන්න ඕනේ. අපි අපිට පුළුවන් දේ අපි දෙන්න ඕනේ. මම මේ කියන්නේ ජීවත් වෙන කාලය තුල කරන දේ තමයි. දැන් සමහරු මේක බලලා මට ආයි දන්නේ නැහැ ටගමෙන්ට දීපන් කුඹේ නම් දන් කියලා කියයි. ආයි දන්නේ කියන්න බෑ. හැබැයි ඉතින් මම කියන්නේ දීපන් ඔක්කොම දින්න කියලා එහෙම එකක් නෙමෙයි. ප්‍රායෝගිකව අපිට කළ හැකි දේවල් කරන්න පුළුවන් දේවල් දෙනවා. සමහරු හිතනවා දැන් මම දැන් ඔයා මෙතනින් 10ක් දැම්මුත් මේ කැටේට මම බලන 10ක් දැම්මා. මම 1100ක් දානවා. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. මං අද දැක්ක මං අද මගේ පොඩි ප්‍රින්ටින් වැඩකට ගියාම මේ ෂොප් එකේ මං දැක්ක එතන අනේ හරකෙක් 2000 කරනද කියලා මේ සල්ලි දාන්න කැටේක. මං ටග් ගල අරගෙන රුපියල් 100ක් දැම්මා. හැබැයි මට ලොකු එකක් ලොකු රුපියල් 100ක් 200ක් දාන්න බැරි කමක් නෙමෙයි. අපිට රුපියලකින් හරි දායක වෙන්න පුළුවන් නම් ඒ තමයි වටිනාකම. සමහරලාට දාන එකට අපිට මුදලක් වියදම් කරන්න බැරි වුණාට අපිට ශ්‍රමයෙන් අපේ දායක වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් මම ඒකයි කියන්නේ දායක මම සල්ලිම නෙමෙයි මේ මේ එහෙම එකක් නෑ. Tamanට පුළුවන් විදිහින් මේ දේවල් කරන්න පුළුවන් විදිහින්. මම නම් ගොඩක් ඇද්දගෙන ගිහිල්ලා දුන්නා මගේ යාළුවෝන්ව. මම දන්නේ නෑ බලින් පස්සට ඇද්දගෙන තියෙනවා. ඇද්දගෙන දාලා තිරදී එහෙම තියනවා. ඔව් අපි දැන් තවත් ගීත විතරම මේකට යන්නට හොරාව ළඟයි. විශ්ව තොරගත්තු තවත් බොහොම මියුසික් ගීතයක්. කවටික දුහයි මාසේ අන්තිම වෙන්න මගේ රත්තරන් අම්මේ මං පඩි අරන් අද හෙට එන තුරු ගමට 33 කෝටියක් දෙවි පිහිටයි නුඹට අනන්තරේ මං රූස ගහකොළ විමත සමතලා කර අම්මේ රාසයින් වගේ යන්ත්‍ර සූත්‍ර මහසත් දෙමින් යනවා අම්මේ සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල බඳිනා හැටි අම්මේ බලන ඉන්නත් දවසක උඹවත් එක් කරගෙන එන්නම් අම්මේ බින්තැන්නේ මං දහදු විඳලා මෙදා ගමට ආදා අම්මේ කුමේ අතින් මගේ දැතේ කරගත් අතගාලා නාදන් අම්මේ මහි අංගනයේ ඒ විසියේ හම් සැන්දෑවට ඇහුනම අම්මේ අරගෙන උඹ ඉන්න තාල අනේ මතක් වෙනවා අම්මේ වත්ත පහළ පොල් අතු අහුලන්නට
උදෙන්ම යන්න එපා අම්මේ උදේ රැයින්න පිනිබාලානුඹ ලෙඩා දුකාවේ මගේ අම්මේ ගිනි මන්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ රැයක් නෑර මත හීනෙන් පෙනී පෙනී මං එන තුරු ඉඳහං අම්මේ සුවින සිඳු කන්නකින් නැසෙන තිර මඩලින් සිහිලස අය දිනවා රංගිර වෙලාව තුන පහු වෙලා විනාඩි 35යි. ඉතින් අපි අවසාන දොහොරාවට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මේක ඇත්තරම මේ කතාව තුළ දැන් ඔබට මේ අපි ගෙවුණු කාලය දිහා බලනකොට දැනෙයි, දැන් බොහෝ විට සම්මුඛ සාකච්ඡාවලදී ගායකෙක් නළුවෙක් නිළියෙක් කිය වගේ කෙනෙක්ගෙන් අපි අදාළ විෂයපත්තය පිළිබඳ විතරයි බොහෝ වැඩසටහන් වල අහන්නේ. නමුත් මෙතනදී මේ වැඩසටහන තුළ මේ වැඩසටහන පැමි බොහෝ දෙනෙක් කියලා තියෙනවා ඔබත් අහලා ඇති. අපි ඔවුන්ට බොහොම නිදහස දෙනවා ඔවුන්ගේ ඍජු අදහස් කලාව ගැන, දේශපාලනය ගැන, ආගමය ගැන, සමාජය ගැන ඔවුන්ගේ ඍජු අදහස් වලට අපි වේදිකාව සලසලා දෙනවා. ඉතින් ඒක නිසාම ඇත්තටම සිනමාව ගැන කතා කරා, ටෙලි නාට්‍ය ගැන කතා කරා, පාසල් ජීවිතය ගැන කතා කරා, ගුරුරුන්ගෙන් ලැබූ දඬුවම් ගැන කතා කරා, එතනින් එහා බොහෝ දේවල් කතා කරා, විශ්වත් එක්ක කතා කරා. ඇත්තටම අපිට මම හිතෙනවා මේ අපිට කාලේ මදි, තව ටිකක් වෙලා රඳවා ගන්නට තිබුණා නම් කියලා. මේ කොමරි විශ්ව මෙන්න තවත් ඔයාට ආදරය කරන විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තියෙනවා. ආත්මා නිකිනි තරිඳු රණතුංග අයියා අබේ සුන්දර, ඇත්තටම හොඳ අදහසක්. ගියෝ තුසාරි දයකොඩි, උඹ වගේ අනිත් අයත් නිහතමානී නම් එහෙම නැද්ද? අනිත් අය මිලාන් කෙන් ලසිත ගමගේ ඇති බැරි අය ගැන දක්වන්න ආකල්පය අගය කළ යුතු තෙරුවන් සරණයි. ගෝඩා පින්වාට චම්පා බස්නායක හරිම වටනවා. බුත්සරණයි බුත්සරණයි දිගටයි. ඔව් ඇත්තටම මේ අපි සමාජ වෙනුවෙන් යමක් කළ යුතුයි. ඉතින් මොකද අපිට මේ ජීවිතයත් බොහොම කෙටි කාලීන ජීවිතයක් අපි හැමෝටම තියෙන්නේ. ඉතින් ඔබ මේ ওই කාලේනුත් අපි නිරෝගීව මේ ජීවිතේ ගනුදෙනු කරන්නේ කාලේ අපි දන්නේ අපි අවසාන භාගයේ කොයි ආකාරයට අපිට ගෙවන්නට වෙයිද කියලා. ඒක නිසා අපිට හැකි කාලය තුල සමාජ වෙනුවෙන් යමක් කරන්න තියෙනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්. ඉතින් මේ විශ්ව ඔබ ආදරය කරන ඔබගේ ජනප්‍රියතරුව, මොකද අපේ මිනිස්සු ගොඩක් වෙලාවට ජනප්‍රිය පුද්ගලයන් අනුගමනය කරන්න හරි කැමති. අය අඳින පළඳින විදිය පවා, ඒ අය කොණ්ඩේ පිරින විදිය ඉතින් අනුගමනය කරන්න. ඉතින් ඇත්තටම ඔහු තුළ තියෙන මේ මානුෂීය ගුණංග, ඔහු නැතිවරයට උදව් කරන විදිය, අසරණයන් පිහිටවන විදිය ගැන ඔහු තුළ තියෙන දේවල්, ඔබ ඒ දේවලුත් අනුගමනය කරනවා නම් වඩාත් හොඳයි. මොකද එතකොට ඒක මම හිතන්නේ ඔහුටත් යහපතක්, අපි මේ වැඩසටහන දිනුත් අපිට සේවයක් කරා කියලා හිතන්න පුළුවන්.
ඉතින් විශ්ව දැන් ඔය වගේ මේ උතරින් පරිබාහිර තව දෙයක් මම අහන්න හිතුවා දැන් අපි විවිධ දේවල් කතා කරා අපි අපේ කලාව පිළිබඳ පොඩ්ඩක් කතා බහට යමු මොකද ඔබ මේ රටේ ජනප්‍රියම රංගන ශිල්පියෙක් දැන් ඔබගේ බලාපොරොත්තු ප්‍රාර්ථන අරමුණු තියෙනවනේ දැන් ඔබ සමාජය වෙනුවෙන් කරන්නට තියෙන දේවල් අදහස් ගැන ඔබ කතා කරා දැන් අපි මේ ඔබ රංගන ශිල්පියෙක් විදිහට කාලයක් තාමත් ඔබ ඉඳිනවා නමුත් දැන් යම්කිසි අත්දැකීමක් තියෙනවා ඉතින් එතනින් එහා දැන් මේ ගොඩක් වෙලාවට රංගන ශිල්පීන් අධ්‍යක්ෂණයට පිවිසුණා නමුත් ඔබ ශිෂ්‍යය තුළ අවබෝධයක් තියෙනවානේ ඉතින් රංගන ශිල්පීන් විදිහට ඇවිල්ලා ඊට පස්සේ නිෂ්පාදනයට අධ්‍යක්ෂණයට විවිධ ඉසව් කරා පිවිසුණු ශිල්පීන් අපේ ශිෂ්‍යය තුළ ඉන්නවා ඉතින් ඔබ කලාව තුළ ඔබගේ ඉදිරි සැලසුම් බලාපොරොත්තු අරමුණු මොනවද කලාවතුව මං හරි කැමති තවත් ලොකු හොඳ නිර්මාණ වලට සහභාගී වෙලා ලොකු ගමනක් මේ කලාව තුළ යන්න මා අදින ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් බලන්න පුළුවන් දෙයක් දෙන්න මම ගොඩක් හරි කැමති කෙනෙක් ඒ වගේම මං හරි පොඩි අහිංසක ආසාවක් තියෙන කාදල දාසක තිල්ලාන්ටිය අධ්‍යක්ෂ සිහින තියෙනවානේ මේ වගේ චරිතයක් රඟපාන්නට තමන්ට තියෙනවා නම් කියලා තියෙනවා ඊට අමතරව වෙනත් රංගන ශිල්පීන් තමන්ට වඩා ප්‍රවීණ වෙන්න පුළුවන් තමන්ගේ සමකාලීනව වෙන්න පුළුවන් විදේශ නිර්මාණයක් වෙන්න පුළුවන් අනේ මේ දේ මට රඟපාන්න තිබුණා නම් මේ චරිතය මට තිබුණා නම් කියලා හිතෙන අවස්ථා ඕනනාලුකට තියෙන්න පුළුවන් ඒ වගේම දැන් මේ වගේ චරිතයක් මට රඟපාන්න ලැබුණා නම් කියන හීන තියෙන්න පුළුවන් දැන් ඔබට නලුවෙක් විදිහට ඒ වගේ හීන තියෙනවද හරි ආසයි මේ අන්ධ කැරක්ටරයක් කරන්න ආසයි එතකොට හාම්බුරු නමගේ චරිතයක් කියන හොඳට මම හලා ඒ වෙලාවෙම කරන්න හරි ආසයි එතකොට ත්‍රිංගියම තව තියෙනවා විවිධ චරිත හරි ආසයි ගැමි චරිත වලට ගිහිල්ලා කරන්න එතකොට ඒ කාලේ ගැමි කියන්නේ බඩ කොළඹ ඉලි යන්නුනේ අපි කොළඹ ඉලි දෙන්න ඕනේ එතකොට අර ගිලේ සුන්දරත්වය විඳිනවා ඒකට අපි ගොඩක් කැමතියි එතකොට දැන් ඔබ හාමුදුරු කෙනෙක් චරිතය රඟපාන්න ආසයි කියලා කිව්වා දැන් ඔබ බොහොම මේ හඩවසම් නළුවෙක් ඉතාමත් ලස්සන පුත්කලෙක් ඉතින් යම්කිසි මේ ඒ වගේ අවස්ථාවක් වල හිස බූ ගන්න උනොත් ඉස්සරහ වැඩ නැත්තම් ඒක කරනවා ඒක අපකිරීම කරන්න සූදානම් එතකොට දැන් ඒ වගේම දැන් අප ඔබ මේ ඉස්ස පුංචි කාලේ ඉඳන්ම ඔබට සිනමාව කියන එක නුහුරු දෙයක් නෙවෙයිනේ චිත්‍රපටි බැලුවා සිනමාවත් එක ගනුදෙනු කරා ඒ වගේම විදේශ නිර්මාණත් බලලාදී දැන් වෙනත් අපේ ප්‍රවීණයෝ කරපු හෝ එහෙම නැත්නම් වෙනත් නිර්මාණවල ඔබගේ හිතට තදින්ම වැදුණු රංගනයන් මොනවද ඔබ නළුවෙක් වශයෙන් විජේට ගොඩක් ආදරය කරනවා ඒක මම දන්නවා විජේ කුමාරතුංග මහත්තයාගේ මම ගොඩක් ආස චිත්‍රපටි කීපයක්ම තියෙනවා කැඩපතක ඡායා චිත්‍රපටි මං දැක්කා එතකොට ලොකු වෙනසක් එතකොට මං හරි ආස කරනවා තමයි අද මේ මමයි රජා චිත්‍රපටි රංගනේ සූරණ ත්‍රිවිධ ෆිල්ම් එක රංගනේ ඉතින් ගියාම කීපයක් දින ඔළුවට එන්නේ නැහැ එක පාටම දැන් හැබැයි මම විජය කුමාර්තුංග මහත්තයාගේ දරනේ ගාමසෝත්‍ර මහත්මයාගේ ජෝ වික්‍රම මහත්මයාගේ චරිත කීපයක් දින මම හරි ගොඩක් ආසරේ ආසරන තුෂාරා ෆිල්ම් එකේ ඒ රිලැක්සර් විජය කුමාර්තුංග මහත්තයා මම හරි කැමති රිලැක්ස් අප් කරන්න තියෙනවා ඒකේ තොර ගාමසෝත්‍ර මහත්මයාගේ රංගනේ මම අතිශයින්ම කැමති තොර මගේ ගුරුවරයාගේ රංගනේ මම ගොඩක් කැමති කෙනෙක් දැන් විශ්ව දැන් ඔබ කිව්වා මේ දැන් පුංචි කාලේ රඟපෑමට යොමු වුණ තාත්තගේ මේ මගේ පෙන්වීමට තේ නොහඬන නුදුරු චිත්‍රපටයේ රංජන රමනායකගේ බාල කාලේ රඟපෑම දෙක වසරේ නේ එතකොට දෙක වසරේ දෙක වසරේ දෙක සහ තුන තුන
ඊට පස්සේ ඔබ නියම් බොහොම සැහැල්ලුවෙන් ගිහිච්ච කාලෙකුත් තිබුණනේ. පස්සේ කාලෙකින් ආපහු නළුවෙක් වෙන්න අවශ්‍යයි කියන හැඟීමම ඒ නළුවෙක් වෙන්න අවශ්‍යයි කියන හැඟීම එන්න දැන් ගොඩක් වෙලාවට අර වයසත් එක්ක එන දෙයක්. නමුත් ඊට අමතරව යම් යම් රංගනයන් දකින්නකොට අපේ හිත සසල වෙන අවස්ථා තියෙනවා. දැන් අනේ මටත් නළුකමට එන්නට ඇත්තන් කියන විදිහට හිත සසල කරවපු ඒ රංගනයන් මොනවද, කාගේද, මොනවද ඒ චිත්‍රපටි මොනවද? ඔය උණ්ඩය මගේ පපුව බලාපොරොත්තු වෙනවා කියලා එහෙම ඩයලොග් එකක් තියෙනවා. ඉතින් ඒකේදී ඇගේ මයිල් කෙලින් වුණා කියද්දි. නැමෙ කියන වචනනේ. ඉතින් මේ ඒ වගේ ඒවත් එක්ක තමයි ඔබට නළුකමට ඒක මං වැන්දකපු ඒ කියන්නේ මගේ හිතට වැදුණා එකක් ඒක. මට මේ සිනමාවට එන්න එහෙම ලොකු ආසාවක් එන්නේ විජේ කුමාරතු මහත් රංගන ශිල්පී ශිල්පීන් අපේ ගෙදර එනවා යනවා. ඉතින් ඒ අද්දී මේ ඒ තියෙන ඒ ආකර්ෂණය දැක්කම මටත් හිතුණා රංගන ශිල්පියෙක් වෙන්න දිනන හොඳයි කියලා. ඉතින් නැතුව මේ නළුවෙක් ඉන්න ඕනේ එහෙම ගන්න නෑ. මම පස්සේ පළින් තියෙන ආකර්ෂණයක් කියන එකනේ නළුවා ගියාගෙන යන්න. හැබැයි පස්සෙනේගේ හරියට බලන්නේ මොකද්ද, මේ කොහොමද මේක ඇතුලේ ජීවත් වෙන්න ඕනේ කොහොමද, මොකෙක් වගේද කියලා හැම පැත්තරම ඉඩවසි බිහි දෙන්නේ ඒ විදියට හිතන්න බලන්න. ඒකයි වෙරි. එතකොට මේ තවත් ප්‍රශ්න හද දැන් ඔබ පෞද්ගලික විජේ කුමාරතුංග කෙරෙහි අතිශය ආදරය කරන රසිකයෙක්, විජය පුදුම විදියල්මක් දක්වන රසිකයෙක්. විජය පෞද්ගලිකව ඔබ දැකලා නැහැ, මතු මහත්මයා මම දැකලත් නැහැ, චාගෝ බල මහත්මයා දැකලත් නැහැ. නමුත් ඒ දෙන්නට පුදුම ආදරයක්. දැන් එතනදී මම මේ ප්‍රශ්නේ අහන්නේ විශ්වකොඩිකාර කියන ජනප්‍රිය තරුවෙක් නෙවෙයි, දැන් රසිකයෙක් විදියට. දැන් ඔවුන් ගිහිලා දැන් අවුරුදු 30 ගානකටත් කිට්ටුයි. දැන් ඔබ ඔවුන්ව දැකලත් නැහැ. ජෝති බල මහත්මයා නැති වෙලා ජූලි 7 මම ඉපදෙන්නේ 87 සැප්තැම්බර් 14. ඒකට ජෝතිබල මහත්මයා නැති අවුරුදු 33 මේ අවුරුද්දට මම ඉපදෙලත් අවුරුදු 33. ඒතර ඔබගේ මම දැකලවත් නැහැ. දැකලවත් නැහැ. හැබැයි ඔබ ඒ ගීත අහන්නට ඇයි ඒක තමයි මම අහන්නල හැතුනේ. ඇයි මේ දෙන්නට මේ තරම් ඇල්මක්? මොකද ඔබ මන් දන්නව වුන් දෙන්නගේ තදබල රසිකයෙක්. මන් දන්නේ මොකද්ද කියලා. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ මම පළවෙනික ගීත අහන්නට ගොඩක්ම ආසයි. වොයිස් එකට මම ගොඩක් ආසයි ජෝතිබල මහත්තයගේ. ජෙමතු මහත්තයගේ ඒ ලස්සනට සහ ඒ දෙන්නගෙම ඊට පස්සේ අහලා තියෙන දේවල්. මොන වගේ නිහතමානී, මොන වගේ සමාජයත් එක්ක ජීවත් වුණ, මොන වගේ දේවල් සමාජයට දෙන්න ගිය මිනිස්සුද කියලා මම දැනගන්නේ විජය කුමාරතුමා මහත්තයා මොන වගේ කෙනෙක්ද කියලා මම දැනගන්නේ මගේ තාත්තා හරහා. ඒක ඇත්තම කතාවක්. ඒක කතා රෙකෝඩ්ස් තියෙනවා, ඒ රෙකෝඩ්ස් තියෙනවා, එතුමන් කරගෙන කතා මිනිවල් කරන කතාවල් තියෙනවා. ඉතින් ඒ ආකර්ෂණය ජීවිතේ මම හිතන කාටවත් මේක හම්බෙලා නැහැ. මේ ලංකාවේ ඇතුලේ හම්බෙන්නේ මම දන්නේ හිතා ගන්න බෑ. හම්බෙලා නම් නැහැ. මම කියන්නේ විජය මහත්තයගෙන් ජෝතිබල මහත්තයගෙන් පස්සේ. එතකොට ජෝතිබල මහත්තයගෙත් තියෙන අසාමාන්‍ය මනුස්සකම, ඒ තියෙන හිතවත්කම් මිනිස්සුත් එක්ක තිබිලා තියෙනවා. ඉතින් ඒව තමයි ඒගොල්ලන්ට මම දැන් ගොඩක් ලඟ වෙන්න හේතුව ඒක. හැබැයි ඒකම තමයි මේ රටේ සියලුම දෙනා ඒගොල්ලන්ගේ සින්දුවක් හරි අහන්න, රංගනයක් හරි බලන්න, ඒගොල්ලන් ගැන දේශපාලන ගමනේ වචනයක් හරි කතා කරන්න, ඒගොල්ලෝ ගිය ගමන නිවැරදි. ඔය කියන්නේ ඇත්තටම මේ පැහැදිලිව අපිට මෙතනදී තේරෙන්නේ මේක නව පරපුරට වුණත් හොඳ පූර්වදර්ශයක් වෙයි කියලා හිතන මේ කතා බහ. මොකද රංගනය හෝ ගායනයට කුසලතාවය වැදගත් වෙනවා, ඒක ප්‍රගුණ කිරීම වැදගත් වෙනවා, පෞද්ගලික රූපය, ආකර්ෂණය, නර්තන හැකියාව, රංගනය, ඔය ඔක්කොම දේවල් වැදගත් වෙනවා. නමුත් එතනින් එහා ඒ පෞද්ගලික චරිත ලක්ෂණ තුළ ඒ ආත්මයෙන් අධ්‍යාත්මයෙන් එන යම් යම් ගුණාංග කියන එකත්
ඒ ආකර්ෂණයට වැදගත් වෙනවා. මොකද අපිට කෙනෙක් සමහරලාට අපිට කෙනෙක් පිළිබඳ ප්‍රියමනාප භාවයක් හෝ අප්‍රසන්න බවක් ඇති වෙන්නේ මේ පුද්ගලයාගේ ඇතුළන්තයේ තියෙන ගුණාංග තදින්ම බලපානවා. ඒක අපිට දැනෙනවා. ඉතින් මම හිතන්නේ විජය කියන්නේ බොහොම මේ ලස්සන රූපේ වගේම ඇතුළත් ලස්සනයි. ඒ රූපෙට මිනිස්සු වහ වැටුණා. අර ඇතුළේ තියෙන රත්තරන්. ඒක පුදුම ආකර්ෂණයක් තිබුණා කියලා මමත් අහලා තියෙනවා පෞද්ගලිකව. මටත් ඔවුන්ව දකින්නට විජේ එකවතාවයි දකින්න ලැබෙන අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. පාසල් කාලේ ඔබ ඉස්ලාම් ගමේ ඉස්කෝලේ ගියා කිව්වේ. එතකොට දැන් පුංචි කාලේ රඟපෑවා. එතකොට ගෙදර පරිසරයට නළු නිළියෝ එනවා. තාත්තා ජනප්‍රිකාල. එතකොට පාසලේ කොහොමද තිබ්බ ප්‍රතිචාර? ළමයිගෙන් එහෙම මේ පොඩි නළුවෙක් කියන ප්‍රතිචාර විශේෂ එකක් තිබුණේ නැද්ද? මොකද පොඩි කාලේ රඟපෑවනේ දෙකෝ ඉස්සර. ටීචර්ලගේ නෑ එහෙම ලොකු එකක් තිබුණේ නැහැ. කියන්නේ මම ගියේ ග්‍රාමීය පාසල කරන්නේ. එතකොට මගේ ෆිල්ම් එක අපි ෂූට් කරා කියන එක දන්නව දරගත්ත ඒගොල්ලෝ. එහෙම එකක් ෂූට් කරා කියලා ගම්මේ ඉස්කෝලේ පොඩි ග්‍රාමීය විද්‍යාලය ආරංචියක් ගියා. ඊට පස්සේ ඒක රිලීස් වෙන්නේ 1996 මං හිතන්නේ 96. එතකොටත් එහෙම සුළු ෆිල්ම් එකක් බලන්න එහෙම ලොකු එකක් නෑ. මොකද ගමේ ඉඳන් එන්න ඕනේ නුවරට. ඒ කියන්නේ කිලෝමීටර් ඒකානේ හලගු නෑ දිගෙනුත් නෑ හවල් තෙල් දිනේ නෑ උඩිස්පත් නෑ උඩිස්පත් නෑ තෙල් දිනේත් නෑ දිගෙනුත් නැහැ. ෆිල්ම් හෝල් එකට නුවරම එන්න ඕනේ. ඉතින් එහෙම එන්න පාවුමයි දෙන කිලෝමීටර් 40-45ක් ගිහින් වෙනම ට්‍රිප් එකක් යනවා. එහෙම නෑ ඒකත් එක. බෙදී මේ මිනිස්සු දැක්ක පෝස්ටර් එහෙම ගහලා තිබුණා. ඉතින් මිනිස්සු ගෙන්න ගන්න පබ්ලිසිටි කැම්පේන් කරද්දි ඒ ගීදී ඉතින් මතේ නේන ෂෝ එකකින් ඉන්න හිටියා බොඩි එකට ඉන්නවා. ඉතින් ළමයිගේ ප්‍රතිචාර කොහොමද සමහර යාරි නෝද? ඒ කියන්නේ ඒ කාලේ ඉතින් එහෙම නුගන්නේ අහන විස්තර අහන මේ වහලා කපන්නේ ඒක ඒක විස්තර අහන ඉතින් කොහොමද කරන්නේ කොහොමද කරන්නේ කියලා දන්නේ නැහැ. එහෙම තමයි. එතකොට පසු කාලේ දැන් ඔබ තරුණ වයසේදී චිත්‍රපටි දෙකම කරේ පොඩි වයසේදී නේ? 92 සහ 93 මම හිතන්නේ චිත්‍රපටි දෙකම කරන්නේ. නැත්නම් 93 හරි 97 නෑ 92 කොහොමද ඔන්නේ කාලේ දෙක කරන්නේ. ඒ කියන්නේ මම 2 වසර සහ 3 වසරෙදී. දැන් ඔබ ඊට පස්සේ කාලේ ජනප්‍රියල දැන් ඔබත් මේ රටේ ජනප්‍රිය නළුවෙක් වුණා. මේ බොහෝ විශ්ින් ආදරය කරන ඒ වගේම මේ කාන්තාකර්ෂණයත් අනිවාර්යයෙන් නළුවෙකුට තියෙනවනේ. නළුවෙකුට ඩිලිවරි දිනවා. ඉතින් මේ රසික රසිකාවිය ගැන අපි දැන් අපි ජනප්‍රිය චරිත ගැන කතා කරානේ. දැන් රසික රසිකාවිය ගැන අද්දකින් පෞද්ගලික ඔබත් අත් දෙන්නේ නැති පස්සේ කාලේ. ඉතින් ওই රසික රසිකාවිය අතර විවිධ මානසික මට්ටම් වල ඉන්නවා. සමහර වෙලාවට මේ මම පෞද්ගලිකව දන්න ජනප්‍රිය චරිත මාතිනුත් කියලා තියෙනවා රසික රසිකව හිඳ අයයි මොන දීපුවත් දෙකින් ඔබත් එක්ක පව මම කතා බහ කරලා තියෙනවා මම පුත්පත් වන් මාධ්‍ය තුලදී. ඉතින් මේ රසික රසිකාවිය සම්බන්ධ විශේෂ දේවල් ටිකක් එහෙමත් ඇති නේ කියමු ඔබ බලන්න. රසික රසිකාව ගැන ඉතින් කියන්න මම හොඳ අද්දෙකින් තියෙනවා. ඉතින් ඒ වගේම මට මගේ රසිකයෙක් වුණා. අද අපවත් වෙච්ච හාමුදුරු නම ඉතින් එතුමේ හාමුදුරුව නම මට එන්න කියලා කප්පු පූජාවක් නෙමෙයි කටින පින්කමකට සහභාගී කරගෙන ඊට පස්සේ මං අසිනීපුන දවසක් උන හෙම්බිරිසාව වැඩිලා එදා බැල්සීරපුර ඉඳන් මගේ ගෙදරට ඇවිල්ලා මට තෙල් ගාලා ඔක්කොම කරලා හාමුදුරේ මගේ රසිකත්වයේ ඉතින් එහෙම අද්දැකීම් තියෙනවා. එතකොට තවත් අද්දෙකම තමයි මගේ බිරිඳත් මගේ ෆෑන් කෙනෙක්. මගේ ෆෑන් කෙනෙක්. එතකොට ඒ හමු වෙච්ච දවසත් පොඩ්ඩක් සිහිපත් කරමු මේ මොහොතේ. අමා කරන කාලේ 2011 තමයි අය මට හමු වෙන්නේ. හමු වෙනව නෙවෙයි මට කතා කරනවා. කෝල් කරලා මගේ නම්බර් වහගෙන මට කෝල් කරලා කියනවා තමයි අපි මේ මම එයාට යෝජනාව කරන්නේ. ඊවසේ ආයක මට කිලිම යා කියන්නේ ගෙදරින් ඇවිල්ලා අහන්නේ කියලා. ඒකේ මුලදී නිකන් රසිකාවක් විදිහට කතා කරා. රසිකා මට කතා කරද්දි පැයක් විතර කෝල් එකේ හිටියා. ඒ කියන්නේ මම එයා හඳුනගත්තා කෝල් එකෙන්. කතා බහ කරලා කවුද කින්ද මන් දුආ මොනවද කරන්නේ ඒක ඔක්කොම ඉස්සරහගෙන. ඒතර තමයි මම දැනගත්තේ මම ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට ඇවිල්ලා තින්නේ මේ නිවාඩුවකට ගත කරන ආරෝග්‍යත කළේ නැවිලා තින්නේ කියලා. ඉතින් මේ ඒ එහෙම තමයි. ඉතින් ඒ වගේ අද්දැකීම්. ඒ මගේ ලොකුම අද්දැකීම මගේ බිරි. ඒතර ආදර යෝජනා කරේ ඊට කාලෙකට පස්සේද? නෑ අඳුරගෙන මම දැන් එකාර මෙන්න දින්දවල මෙහෙම කද්දි වෙනවනේ. ඉතින් මේ
යෝජනාව කරන්න මොකද මට යෝජනාව කරන්න හේතු වෙන්නේ මට ගෙදරින් අවුරුදු 24යි එතකොට මට ගෙදරින් අපේ අක්කා දාලා අම්මා යෝජනාව අම්මට කියලා මේ පුළුවන් තරම් ඉක්මනට දැන් මල්ලිට කෙනෙක් වන්න නැත්නම් මෙයා මොකක් හරි පැටලෙ හොයලා තියන්න බන්දල දෙන්න එපා කියලා 25 26 දී 27 දී වගේ මැරි කරමු මොන් ජීව බෑ 32 දී වගේ මැරි කරන්නක් කියලා ඒ කියන්නේ ඒක හරි ගියේ නෑ ඊට පස්සේ දැන් මම ඉඳසේ මේ කළම තමයි මම දැනගත්තා මට කැමති කෙනෙක් හොයාගන්න වෙන්නේ නැති නිසා මං ඩක් ගාලා මෙයා ආමුලක බැගින් ආවා අහලා ඕකේ කරගෙන ගිහින් කතා කරලා ඕකේ කරගෙන ඊට පස්සේ බිරිඳගේ ගියල් පැත්තෙන් කිව්වා මම ඉතින් ඉච්චර වෙනකන් ඉන්න එපා මැරි කරන්න කියලා ඒ අනුව තමයි ඊට පස්සේ අවුරුදු 26යි මට එයා මැරි කරද්දී එයාට අවුරුදු 24යි එයයි මයි හම්බෙද්දි මට අවුරුදු 24 එයාට අවුරුදු 22යි ඉතින් ඇත්තටම බොහොම මේ අපි ගත වුණ කාලය හරි සුන්දරයි දැනුනෙත් නැහැ. ඉතින් මේ විෂය දැන් මම අපි අන්තිම මොහොතේ මම අහන්න කැමති මේ ප්‍රශ්නේ ඔබට දැන් අපි මේ ඔබගේ ජීවිතය තුළ ඔබට මොන හරි විශේෂ කියන්නට දෙයක් ඇතිනේ. ඒ කියන්නේ ජනතාවට හරි දැන් අපි බොහෝ දේවල් ඔබ කිව්වා. කිව යුතු හැමදේම වගේ කිව්වා. ඔයර අමතර තවත් යමක් කියන්නට තියෙනවද? ඒක කියන තීරණ කියන්නේ. ඒ වගේම මම තවත් ප්‍රශ්නයක් අහන්න කැමතියි. රේඩියෝ රන් ලංකා ඔබ වෙනුවෙන් මා වැඩසටහන පිළිබඳ ඔබ දරන අදහස්. ඇත්තටම මේ වැඩසටහන අනිත් වැඩසටහන් එක්ක බලුවම ඒවත් හොඳ මං කියන්නේ මේවා වලට නම් මේක හොඳයි මේක ඩ්‍රයිවර් එහෙම ගන්නේ. වෙනස් කියන්නේ ගොඩක් හොඳයි. ගොඩක් සින්දු වලට යනවට වඩා කතා කරන්න යමක් තිබ්බා. කතා කරන්න ලොකු කාලයක් දුන්නා. පැය භාගෙ හතරක් කතා කරා. ඉතින් ඒක ගැන ගොඩක් සන්තෝසයි. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ගොඩක් සන්තෝසයි. මම හිතන්නේ අද ගොඩක් අය බලුවා. ප්‍රෝග්‍රෑම් බලලා තියෙනවා. සමහර අය ගැන ගොඩක් හැපි. ඔය ඉතින් මේ තවත් ප්‍රචාර නැවත ලැබෙනවනේ. මම හිතන්නේ තවත් ප්‍රචාර අන්තිම මොහොතෙත් අපි ප්‍රචාර ටිකටත් ස්කියන් මුලම සමුදෙනු ලලි සමු හාන් ලාල් පීරිස් විෂම් විෂ්ම සත්සරණි විෂ්ම සත්සරණි නේ සමන් කුමාර් ජේ ඩබ්ලිව් ලක්මා ඔක්කොරම හලෝ මම හොඳින් ඉන්න ජය වේවා හැමෝටම ඒ වගේම කියන්න තියෙනවා මට අන්තිම වෙනම දෙයක් අපි ජීවත් වෙන කාලය තුල හැමදෙස්සෙම අනුරු උපකාර කරගෙන තමන්ගේ ආගම දහම අදාගෙන විනත් දහමක් කරගෙන ජීවත් වෙන මොකද අපි අනේන වෙලාව මොකද මේ රට මේ කාලෙ එච්චර හොඳ නෑ ඒ නිසා මොකද ඊයේ අද දෙද්දි මට අහන්න ලැබෙන ආරංචි කියන්නේ එච්චර හොඳ ආරංචි දෙන්නේ ඉතින් ඒ දැන් සත් දැන් මේ ටිකේ මෙන්න එහෙම ආරංචි ඒ නිසා හැම එකක්ම හිතුව හැටි හાર્ට් ඇටැක් ඇදලා මැරිලා එහෙම මේව නෙමෙයි කොහොම තියෙන්නේ ඇක්සිඩන්ට් අතපය ගැලීලා ගියේවා ඔලු කඩු නැති වෙච්ච ඒවා ඕවා තමයි තියෙන අහන්න ඉතින් මේ වාරේ අහන්න අමාරු දේවල් ඉතින් මට කියන්න තියෙන එකම දේ තමයි ආදරණීය ශ්‍රී ලංකේ කියන ආදරණීය මේ මම මේ කතා කරන තේරෙන සියලුම දෙනා මට කියන්න තියෙනවා ඕගොල්ලොත් කියන්න ඕගොල්ලන්ගේ යාළුවන්ට හැමෝම තමන්ගේ ආගමට අදාළව පිනක් දහමක් කරගෙන අන් අයට දෙන දේ දීලා කිසිම කෙනෙක් එක්ක තරහ නොවි හැමෝත් එක්කම හොඳින් සමගියෙන් සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න මොකද අපි කරන දේවල් විතරයි අපි අරගෙන යන්නේ ඒ නිසා අපි ජීවත් කරන කාලෙදී යක් කරොත් ඒ කියන්නේ සංසතියයි අනිවාර්යයෙන්ම ඒ නිසා ඒක තමයි මට හදවතින්ම ඕගොල්ලන්ට කියන්නේ අවුටින් ඇත්තටම දැන් අද දවසේ ඔහු තෝරාගත් ගීත හතරෙන් ගීත දෙකක් විජේ කුමාරතුංගයන් ගායනා කළ ගීත දෙකක් ඉතිරි ගීත දෙක එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කළ ගීතයක් ඔහුගේ සිවෙන ගීතය අපේ දැන් සමගැනීම මොහොතේදී අපි විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ රේඩියෝ රන් ලංකා ඔබ වෙනුවෙන් මා වැඩසටහනත් සමග එකතු වුණේ ඔබ බොහෝ සෙයින් ආදරය කරන විශ්ව කොඩිකාර. ඉතින් ඔහු සමග ගෙවුණු කාලේ ඇත්තටම හරිම සුන්දර එකක්. මොකද විවිධ විෂයන් ඔස්සේ කතා බහ කරා. ඒ වගේම ඔහු හරිම හෘදයාංගම කෙනෙක්. මම හොඳින්ම දන්නා. ඒ වගේම ඇත්තටම ඔහු තුළ ඒ කතා බහ කරනකොට තියෙන නිහතමානීකම ඔහු තුළ ඇතුළත තියෙනවා. ඒක ඔහු ආශ්‍රය කරන කෙනෙකුට ඕන දෙයක්
දැනෙනවා මොකද කතා බහ කරනකොට අපිට දැනෙනවා ඒක ඕනම කෙනෙකුට. ඉතින් මේ නිහතමානී ක්‍රමෙන් මම හිතන මීට පෙර එක්තරා අවස්ථාවක මම මේ වෙසටහනට ආරාධනා කරන ඔහු අතිශය කාර්යබහුල අවස්ථාවක හිටියා රූපගත කිරීමක් නිසා. නමුත් දෙවැනි අවස්ථාවේදී ඔහු පොරොන්දු පරිදිම තමන්ගේ අද දවස බොහොම විශේෂ වැඩකුත් තිබේ තීවේදී රේඩියෝ රන් ලංකා වෙනුවෙන් ඔබ වෙනුවෙන් මා වෙසටහන සඳහා එකතු වුණා. ඉතින් රේඩියෝ රන් ලංකා එතනේ වෙනුවෙන් ආදරණීය ඔබ වෙනුවෙන් මම විශ්ව කොඩිකාරට මේ මොහොතේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔහුගේ වටිනා කාලය අපි වෙනුවෙන් යොමු කිරීම පිළිබඳව. ඒ වගේම විශ්ව ඔබගේ කලා ජීවිතය තුළ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති. ඒ වගේම සැමියෙක් වශයෙන් පියෙක් වශයෙන් ඔබට බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති. පුද්ගලික වශයෙන් ඒ වගේම රටට ආදරය කරන ජනතාවට ආදරය කරන මානව හිතවාදී පුද්ගලික විදිහටත් ඔබට බොහෝ බලාපොරොත්තු ඇති. ඉතින් ඔබගේ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ මොහොතේ මම හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා. නැවතත් ස්තුතිවන්ත වෙනවා අපි වැඩසටහනට පැමිණීම. එහෙනම් අයිබෝන්
www.radiorunlanka.lk Sri Lanka ape